දහය එකුලහස්වනි සඳහා නොමිලේ පාත්වන ඔන්ලයින් සිංහල මහා සම්මන්ත්‍රණය විසි හත සිකුරාදා උදී අටට ලාපා බණ්ඩාර. දහය එකුලා ශ්‍රේණිවල ප්‍රශ්නපත්තරයක් හැදෙන්නේ ළමයි දායකුලා ශ්‍රේණිවල ප්‍රශ්නපත්‍ර හැදෙන්නේ ළමයි මෙන්න මෙහෙම. ප්‍රශ්නපත්‍ර හැදෙනකොට දරුවනේ මෙන්න මෙහෙමනේ හැදෙන්නේ. කොහොමද කෙටි ප්‍රශ්න වල MCU කියලා කියන්නේ? තර කෙටි ප්‍රශ්න තියෙනවා කීයක්ද? ඒ වගේවා තියෙනවා ළමයි. ඔයාලගේ මයික්ස් ඔන් කළ නැහැ. 40ක් තියෙන. ඔන්න එකක්. ඉතින් මේ 40ට ලකුණු අපි වැඩිපුර ගන්න කොහොමද? අපි කතා කරමු. කෙටියෙන් කතා කරමු. හරිද? ඊට පස්සේ දෙවැනි එක තමයි අපිට තියෙනවා මේ කෙටි ප්‍රශ්න 40න් පස්සේ තව ව්‍යාකරණ. මේ ව්‍යාකරණ හොදේ. ව්‍යාකරණ කෙටි ප්‍රශ්න. ඔහොමනේ ඔයාලට හැදෙන්නේ. ව්‍යාකරණ කෙටි ප්‍රශ්න 40ක් තියෙනවා. ඊට පස්සේ දෙවැනියට තියෙනවා නැවත වතාව මොකද්ද? ව්‍යාකරණ කෙටි ප්‍රශ්න, කෙටි පිළිතුරු. මේවා ඇවිල්ලා MCQ කියන්නේ අපි. මේ වගේ යවනේ. ව්‍යාකරණ කෙටි පිළිතුරු. කෙටි පිළිතුරු ලියන්න ඔයාලට තියෙනවා ප්‍රශ්න 10ක්. දෙවැනි එකේ පළවෙනි කොට. නේද? ඊට පස්සේ තව තියෙනවා ඔයාලට ව්‍යාකරණ වලට අදාළව මොනවද තියෙන්නේ? සාරාංශ තියෙනවා ඔයාලට. සෝරි, රචනාව තියෙන්නේ. රචනා තියෙනවා. අපි බලමු රචනාවට කොහොමද වැඩිපුර ලකුණු ගන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා මොකද්ද? සාරාංශයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඔයාලට මොකද්ද? ඡේදයක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙනවා මොකද්ද? ප්‍රායෝගික ලේඛන. දැන් මේක ඡේදයක් දීලා ප්‍රශ්න අහනවා. ප්‍රායෝගික ලේඛන වල මොනවද තියෙන්නේ? ප්‍රායෝගික ලේඛන මොනවද තියෙන්නේ? දැන් ඔය වාඩ තියෙන අත්පත්‍රිකා නේද? අපි දැන් පෙන්නනවා කොහොමද ඒක කරන්නේ කියලා. අත්පත්‍රිකාවක් වෙන්න පුළුවන්, ලිපියක් වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ රැකිය ආයුධම් පත්‍රයක් වෙන්න පුළුවන්, විශේෂාංග ලිපියක් වෙන්න පුළුවන් නේ? ඒ වගේ ප්‍රායෝගික ලේඛන ඔයාලට මේකෙදි ඔය ව්‍යාකරණ පේපර් එකෙදි හම්. දැන් ඔය ඇවිල්ලා අපි කතා කරේ ව්‍යාකරණ. කොහොමනේ ඔයාලට පේපර් එක හැදෙන්න ඕන? දැන් මම ඔයාලට පේපර් එකක් පෙන්නුවොත් එහෙම මෙන්න මෙහෙම තමයි හැදෙන්න ඕන. දැන් ඔය මං කියප එක හැදෙන්න ඕන මයි පුතේ මෙහෙමනේ. දැන් ඔන්න ඉස්සෙල්ලාම ඔය විදිහේ එකක් තියෙනවා. මොකද්ද? දැන් මං අද මේකින් ටික ටික කතා කරනවා. මේ වගේ පුතේ තියෙනවා ප්‍රශ්න. අර MCQ කීයක් තියෙනවද? 40ක් තියෙනවා. මේ විදිහේවා 40ක් තියෙනවා. ඉතින් මං 10ක් දාගෙන ආවා ඔයාලත් එක්ක කතා කරන්න. ඊට පස්සේ මේ දෙවනි කොටසේ මේ විදිහට කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා. ඔය තියෙන නේද? ඊට පස්සේ ආයි රචනාවක් තියෙනවා. අපි රචනාවක් ලියන විදිය කතා කරමු. අද කොහොමද අපි රචනාවක් හොඳම රචනාවක් අපි ලියාගන්නේ? ඊට පස්සේ සාරාංශයක් තියෙනවා. ඊට පස්සේ ඡේදයක් දීලා ඉවර වෙලා ඒ ඡේදයෙන් ප්‍රශ්න අහනවා යාළුවා. මේ ප්‍රශ්න ටිකක් අහනවා. ඉතින් මම අද මේවා කෙටියෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද කරගෙන යන්නේ කියලා නේද? ඊට පස්සේ අපිට තියෙනවා මොකද්ද? මේකෙන් පස්සේ දැන් මේ හතරවෙනි ප්‍රශ්නේනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ පස්වෙනි ප්‍රශ්නේදී ඔයාලට හම්බ වෙනවා මොනවාද? ලිපියක් වෙන්න පුළුවන් නේ. ඊට පස්සේ ඔයාලට දෙන්න පුළුවන් පුවත්පත් වාර්තාවක් වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ ඔයාලට පුළුවන් සමහර වෙලාවට මේ අත්පත්‍රිකාවක් වෙන්න පුළුවන්, රැකියාවකට යන ඉල්ලුම් පත්‍රයක් වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ සමහර වෙලාවට ආරාධනා පත්‍රයක් දැන්වීමක් වෙන්න පුළුවන්. ඔන්න ඔහොම පස්වෙනි ප්‍රශ්නේදී ඔයාලට ඇහෙනවා. ඉතින් මේ ඒක තමයි මම මේ බෝඩ් එකේ ලිව්වේ. කෙටි ප්‍රශ්න තියෙනවා MCQ කියලා ඔයාලා හඳුන්වන ඒවා 40ක්. ඊට පස්සේ කෙටි පිළිතුරු ලියන්න ඕන ඒවා තියෙනවා ඔයාලට ප්‍රශ්න 10ක්. දැන් අපි කතා කරනවා මේ එක එක කොටස් වලට කොහොමද අපි උත්තර ලියන්නේ, මේ වැඩිපුර ලකුණක් ගන්න කොහොමද, මේ ඒ ටික තමයි අපි අද කියලා දෙන්නේ. ඊට පස්සේ රචනාවක් කොහොමද ඇත්තනම ටිකක් දේවල් දැනගෙන වැඩිපුර ලකුණු ගන්න කොහොමද, මේ පොඩි කොටසක් දැනගෙන අපි කොහොමද ලකුණු ටික වැඩිපුර ගන්න, මේ ඊට පස්සේ සාරාංශයක් ලියනකොට අපි මොනවද සැලකිලිමත් වෙන්න ඕන කාරණා. දැන් ඔයාලා ගොඩක් වැරදි කරනවා සාරාංශ ලියන.
එතකොට සමහරට අපිට හම්බෙන ලකුණු ප්‍රමාණයෙන් පොඩි ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. මේ ඊට පස්සේ ඡේද දෙකට හරි විදිහටම උත්තර ලියන්නේ කොහොමද කියලා. මේ ඊට පස්සේ අපි අත්පත්තිකාවන් න්‍යාය පත්‍රය ලියන්නේ කොහොමද කියලා. දැන් ඔන්න ව්‍යාකරණ කොටස් අපි කතා කරමු. දැන් ඊළඟට සාහිත්‍යවල කොහොමද තියෙන්නේ සාමාන්‍ය? සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි කොටස ඔයාලගේ. මම ඒකත් පෙන්නලාම අපේ වැඩේට යන්න. දැන් මේ සාහිත්‍ය කොටස මයි පුතේ ඔයාලට පේනවා ඇති මේ පළවෙනි 3 වෙනි කොටසේ පළවෙනියෙම තියෙනවා ප්‍රශ්න 10ක්. දැන් මේ විදිහට කේටි ප්‍රශ්න ටිකක් තියෙනවා අපි ටිකක් කතා කරමු අද. නේද? කේටි ප්‍රශ්න 10ක් තියෙනවා ඔයාලට ඒකෙදි 3 වෙනි කොටස. දැන් ඊට පස්සේ මෙන්න මේ විදිහේ ඔයාලට හම්බ වෙනවා කේටි ප්‍රශ්න වලින් පස්සේ අර තව ප්‍රශ්න පහක් තියෙනවා කෙටි උත්තර ලියන්න. ඒක මම දැම්මේ නෑ. ඊට පස්සේ විචාර ප්‍රශ්න ටිකක් ලියන්නේ කොහොමද? විචාර ප්‍රශ්න එකට අපි කෙටියෙන්ම උත්තර ටිකක් ලියාගන්නේ කොහොමද? දෙවෙනි එකේ ඉඳලා තියෙන විචාර ප්‍රශ්නේ 4 5 6 වලට උත්තර ලියන්නේ කොහොමද? මේ 5 6 වලට උත්තර ලියන්නේ කොහොමද? මෙන්න මේ වගේ ටිකක් මම ඔයාලට අද දවස් තුල කෙටියෙන්ම කියලා දෙන්න බලාපොරොත්තු වෙමි. අද ගොඩක් නෙමෙයි සරල දේවල් ටිකක් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකොට ඔයාලට හොඳ ලකුණකට යන්නේ ඒක ලොකු හයියක් බවට පත් වෙනවා. හරි. එහෙනම් අපි අම්මයි පුතේ ওই ටික කතා කරගෙන ඉස්සරහට. අපි ওই ටික කතා කරගෙන ඉස්සරහට යන්න. එතකොට දැන් ਵਿਚාරවලදී අපි කතා කරන්නේ කොහොමද? අද අපි ටික ਵਿਚාරවලදී කතා කරන්නේ කොහොමද? දැන් කේටි ප්‍රශ්න තියෙනවා ਵਿਚාරව. සාහිත්‍ය. කේටි ප්‍රශ්න තියෙනවා. සාහිත්‍ය කේටි ප්‍රශ්න. එතකොට සාහිත්‍ය කේටි ප්‍රශ්න කොහොමද උත්තර ලියනකොට අපි සැලකිලිමත් වෙනවා. ඊට පස්සේ සාහිත්‍ය විචාර ලියනකොට කොහොමද විචාර මූල ධර්ම මොනවාද? මේ විචාරයක් හරියටම අනුගමනය කරන්නේ කොහොමද? ඉතින් මෙන්න මේ ටික කතා කරපුවාන් පස්සේ අපිට දෙයක් කරගන්න පුළුවන් වෙනවා. ගොඩාක් වෙලා නෙවෙයි. අපි ලස්සනට මේ වැඩේ පිළිවෙලට කරගෙන යමු. නේද? එහෙනම් අපි බෝඩ් එක චුට්ටක් මකලා අපි චුට්ටක් යමු කොහෙටද යන්නේ? PowerPoint presentation එකකට යන්. ඉතින් මම ඔයාලා වෙනුවෙන් චූටි presentation එකක් හදන් ආවා. ඒක අපි සාකච්ඡා කරගෙන ඉස්සරහට යමු. ඉතින් හැමෝම හොඳට කල්පනාවෙන් බලාගන්න කොහොමද මේ වගේ අවස්ථාවකදී හොඳ ලකුණු ප්‍රමාණයකට අපි යන්නේ කියලා හැමෝම අනිවාර්යයෙන්ම මෙන්න මේක තමයි අපේ අරමුණ, අපේ achievements කියලා කියන්නේ. අපේ අරමුණ මෙන්න මේක වෙන්න ඕන ළමයි. මොකද්ද? හැමෝම ලකුණු කීයකට යන්න ඕනද? ලකුණු 90කට යන්න. එහෙම වුණොත් අපේ වැඩේ සාර්ථකයි. ඉතින් ගොඩක් ළමයින්ට ලකුණු ටික අඩු වෙනවා ලේසි කියලා හිතන් හිටියට. ඉතින් ඒ ප්‍රශ්නේ විසඳන්න තමයි අපි මේ දෙකින් දෙකටම උත්සාහ ගන්නේ. ඉතින් ළමයිනුත් ඉල්ලීමක් කළා. අපි එහෙනම් යන් ළමයි තවදුරටත් කතා කර කර ඉන්නේ. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා පුළුවන් chat box එකට දාන්න. මම එතකොට කතා කරනවා. ඔව් සුලෝචන, ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට උදේ ළමයින්ට පන්ති තියෙන එක තමයි ඒ ගොඩක් වෙලාවට හේතුව. හරි. එහෙනම් අපි අම්මයි පුතේ අපේ මෙවයි. ඔන්න එහෙනම් අපි ඉස්සෙල්ලාම මේක කතා කරනවා ඔයාලට ප්‍රශ්න 40 ගැන. දැන් ඔන්න පළවෙනියටම තියෙන්නේ අපේ මොකද්ද? ප්‍රශ්න 40ක්. දැන් ඔයාලා කල්පනා කරන්න ඕන මේ ප්‍රශ්න 40න් ළමයි මේ ප්‍රශ්න 40න් ඔයාලට ලකුණු ගන්න පුළුවන්කම හම්බ වුණොත් එහෙම සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න 40ට හරිද? සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න 40න් 35ක් 37ක් වගේ ප්‍රමාණයක් හදාගන්න තිබුණොත් ඔයාලා ජයග්‍රහණය. සාමාන්‍යයෙන් 35ක් 37ක ප්‍රමාණයක් ඔයාලට කවර් කරගන්න පුළුවන් වුණොත් එහෙම මේ 40න් ඔයාලට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. එතකොට කොහොමද අපි මේ ප්‍රශ්න 40න් 35ක් විතර ගන්න? දැන් මේ MCQ කියලා අපි මෙහෙම කියන්නේ කෙටි ප්‍රශ්න. සාමාන්‍ය මේ කෙටි ප්‍රශ්න වල උත්තර ලියනකොට ළමයි අපි පොඩ්ඩක් කල්පනාවෙන් තමයි මේ වැඩේ කරන්නේ. ඒකට හේතුව අපේ බුද්ධිය මයින්ඩ්නේ මේ ටික තියෙන සමස්ත සිලබස් එකෙන් අපේ බුද්ධිය මයින්ඩ් තමයි මේක අපිට තියෙන්නේ. ඉතින් එතකොට මේ ස්ටෑන්ඩඩ් එක දැන් සමහර ඉස්කෝල MCQ නැතිව මේ සැරේ දෙයි.
ඉතින් මේකෙදි මොකද කරන්න ඕන? එක දෙක තුන හතර කියලා පිළිතුරු හතරක් තියෙනවා. එතකොට මේ නිවැරදි හෝ වඩා ගැලපෙන උත්තරේ තෝරන්න. එතකොට දැන් සමහර වෙලාවට මේ ප්‍රශ්නෙට උත්තර දෙකක් තියෙන්නත් පුළුවන්. තේරුණාද? සමහර වෙලාවට මේ ප්‍රශ්නෙකට ඔය MCQ ප්‍රශ්නෙකට උත්තර දෙකක් තියෙන්නත් පිළිතුරු දෙකක් තියෙන්නත් පුළුවන්. එතකොට මේ පිළිතුරු දෙකෙන් හරි එක වඩා නිවැරදි එක වඩාත් ගැලපෙන එක තමයි අපි ගන්න. දැන් අපි දෙක තුනක් බලමු. ගොඩක් නෙමෙයි, අපි ඇත්තම අන්තිම ටිකට තමයි වැඩිපුර යන්නේ. මේ MCQ කර කර ඉන්නේ නැහැ. අපිට මේ කෙටි ප්‍රශ්න ටිකයි සාහිත්‍ය ටික කොහොමද ගොඩ දාගන්නේ කියන එක තමයි අපි වැඩිපුරම බලන්න ඕන. මේ සාහිත්‍ය ප්‍රශ්න ටිකයි සාරාංශ ඡේද ටිකයි ප්‍රායෝගික ලේඛන ඒවන්නේ ගොඩක් ලකුණු හම්බෙන්නේ. ඉතින් ඒක නිසා අපි නිකම් බලමු ළමයි. නිකම් බලමු මෙන්න මේ වගේ MCQ ටිකක් කෙටි ප්‍රශ්න ටිකක් මම ඔයාලට පෙන්නන්න. මේ තියෙනවා, මම ඔයාලට කෙටි ප්‍රශ්න ටිකක් ගොඩක් නෙවෙයි ටිකක් දාන්න ආවා. හරිද? මේ බලන්නකො මොකද්ද කියන්නේ කියලා. දැන් ওই පළවෙනි කොටසක් ඔයි මම ගත්තේ පේපර් එකකින්. අංක 1 සිට 4 තෙක් ප්‍රශ්නවල එක් එක් වාක්‍යයේ තද කළුවකුරින් මුද්‍රිත කොටසේ අර්ථයට වඩා සමීප අර්ථය තෝරන්න කියනවා. දැන් ඔය ඕක ඇවිල්ලා තියෙන්නේ පුතේ. දැන් ওই පළවෙනි ප්‍රශ්න ටික ඕකෙන් ඇහෙන්නේ මේ ප්‍රස්තාව පිරුළු. හරිද? ඊට පස්සේ මේ ඉගිවැකි. හරිද? ඉගිවැකි. ඊට පස්සේ මොනවාද? ආප්ත. ඔයාලා හරියට දිනා ආප්තනේ. ආප්ත. ඊට පස්සේ ඔයාලා දිනා පිරුළු. ඔන්න ඔය වගේ වගේ තමයි මුල් ටික නම් ඇහෙන්නේ. ඉතින් මම මේ ඔයාලට ගොඩාක් වතුනදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් මෙන්න මේ වගේ සෙට් එකක් තමයි එන්නේ. දැන් නිකන් අපි බලමු එකක් දෙයක්. මං ආයෙත් කියන මං වැඩිපුරම යන්නේ මුල් හරියට නෙවෙයි, අපි අවසාන හරිය තමයි වැඩිපුරම මේ වෙලාව ඇතුළතදී කතා කරන්නේ ඔයාලත් එක්ක. දැන් බලන්න පළවෙනි එක තියෙනවා AI හොඳයි. නම් ඒ තරම් දුර දිග යන එකක් නෝවේ. ඇයි හොඳයි? යයි පියා විශ්වාසයෙන් යුතුව පැවසුනේ. දැන් ඔයාලට පේනවා උත්තරේ මොකද්ද කියලා. ඇයි හොඳයි කියන්නේ අහංකාරය නෙවෙයිනේ. කරදරේ නෙවෙයිනේ. කැමැත්ත කියන එක ගන්න පුළුවන්. හැබැයි කැමැත්තට වඩා හොඳටම ගැලපෙනවා මේකට මොකද්ද? ඇයි හොඳයි කියන එක. සාමාන්‍ය අපි කියනවා ඒ ඇයි හොඳයි. එහෙනම් සාමාන්‍ය මේකට ගැලපෙන්නේ මොකද්ද? මේ හිතවත්කම එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා තාත්තා කිව්වා. එතන මෙතන තියෙන එකට මෙතන තියෙන මේ තද කළුවකුරින් මුද්දිත පදේට වඩා ගැලපෙන එක අපිට තෝරන්නයි තියෙන්නේ. මේ විදිහේ ප්‍රශ්න 40ක් තියෙන්නේ. තව දෙකක් විතර බලමු. සීරු මාරුවට වැඩක් කරලා පුරුද්දක් නැති හැටි අත්තම්මා නංගිට දොස් නැගුවාය. දැන් සීරු මාරුවට කියන්නේ මොකක්ද? නිවැරදිව කියන එක ටිකක් හරි. පරිස්සමට කියන එක ටිකක් හරි. මඟ හරිමින් වෙන්න බෑ, ඊටා හොඳින් වෙන්න බෑ. එහෙනම් මේ දෙක අපිට කපලා දාන්න වෙනවා. මඟ හරිමින් වෙන්න බෑනේ. ඊටා හොඳින් කියන එකෙත් පොඩි අර්ථයක් තියෙනවා. නමුත් අපි මේ තුනේ මේ සීරු මාරුවට කියන එකෙන් වඩා හොඳින් කියන්නේ මොකද්ද? සීරු මාරුවට යමක් කරනවා කියලා කියන්නේ මොකද්ද? සීරු මාරුවට මොකක් කර ඉගෙනනවා කියන්නේ හරියටම කරන්නත් ඕන. ඒ වගේම සීරු මාරුවට යමක් කරනවා කියන්නේ හරි පරිස්සමට දෙයක් කරනවා. මේ සීරු මාරුවට යමක් කරනවා කියලා කියන්නේ හරි පරිස්සම්සහගතව දෙයක් කරනවට තමයි අපි කියන්නේ. නිවැරදිව කරන එක ඇත්ත. ඊටා හොඳින් කරන එක ඇත්ත. ඒවා හරි ගැළපෙන්නේ يعني යම් ප්‍රමාණයකට තියෙනවා. දැන් ඔන්න ඕක තමයි මට කියලා දෙන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති මේ උත්තර වලින් සමහර ඒවා ටිකක් ළඟපාත යන උත්තර. නමුත් හරිම එක අපි මෙතනදී තෝරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ වගේ ළමයෙකුට සාමාන්‍යයෙන් ප්‍රශ්න 40න් 35ක්වත් cover කරගන්න පුළුවන්. තේනවා? ප්‍රශ්න 35ක්වත් cover කරගන්න පුළුවන් එහෙම. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න අපි තවත් එකක් බලමු. දැන් තව එකක් බලන්නකෝ. සේවකයා තම ආයතනයේ සුබසාධ සංගමේ අතමාරුවක් ගැනීමට කල්පනා කරයි. දැන් මොකද්ද පුතේ තියෙන්නේ? අතමාරුවක්. ඔන්න තියෙනවා. අත්වාරුවක්, උදව්වක්, අත්පිට මුදලක්, ණය මුදලක්. දැන් අතමාරුවක් ගන්නවා කියලා කියන්නේ අපි මොකක් ගන්නවටද සාමාන්‍යයෙන්? අපි සාමාන්‍යයෙන් ණය මුදලක් ගන්නවට තමයි අතමාරුවක් ගන්නවා කියලා කියන්නේ. තව එකක් තියෙනවා. අබරන්සියා දැන් ඉතින් අලිමදිවට හරක් යයි කියමින් පිළට ගොඩයි. බලන්නකෝ මේක. අලිමදිවට හරක්. බලන්න. අලි ඇවිල්ලා අස්සන්න පොඩි පට්ටම් කරලා යනවා. හරක් ඇවිල්ලා කනවා. එතකොට මොකද? බාධාවක් සිදු වෙනවද? කරදරයක් පිට තව කරදරයක් වෙනවද? අලින්ගෙන් හරකුන්ගෙන් කරදර වෙනවද? අවාසනාවක් දෙයක් වෙනවද?
එනම් මොකක් දෙන්නේ අලි මදිවට හරක් කියල මදිවට කියලගෙන තව තියෙන්න බෑ. එහෙනම් එක කරදරයක් තියෙද්දි තවත් කරදරයක් කියනවාට අපි කියනවා අලි මදිවට හරක්. මෙන්න මේ වගේ මම මේ පේපර් එක ඔයාලට දානවා දැන්. දැන් කියලා කියන්නේ සින්න එක ඉවර වෙච්ච එක මම දානවා. මය පුතාලා මේ වගේ තියෙන ටික කරන්න ඕන gitu. මම ගොඩක් කරන්නේ නැහැ මෙතන. මොකද අපිට අන්තිම ටික තමයි ඕන. ඉතින් මෙන්න මේ ෆුල් පේපර් එකක් අපි 10 වසරට එකයි 11 වසරට එකයි අපි ෆුල් පේපර්ස් දෙකක් දානවා මේකෙන් පස්සේ. දැන් අපේ ටීචර්ලා දායි ඔයාලට මේ සෙමිනාර එකෙන් පස්සේ ෆුල් පේපර්ස් දෙකක් ඔයාලගේ ගෲප් ගෲප් වලට දාන්න. හරිද? නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ නම්බර එකට Telegram message එකක් දාලා ඔයාලට ඉල්ල ගන්න පුළුවන්. 0670යි 200යි 2400 කියන නම්බර එකට ඔයාලට පුළුවන් Telegram message එකක් දාලා අපේ ටීචර්ලාගෙන් පේපර් එක ඉල්ල ගන්න. දැන් මේ වගේ ප්‍රශ්න ටික 40ක් තියෙන පේපර් එකක් ඔයාලට දානවා. හරිද? එතකොට කාට හරි කෙනෙකුට ඇවිල්ලා නැත්තම් ගෲප් වල නැති ළමෙක් නම් ඒ ළමයාට පුළුවන් විභාගෙට යන්න කලින් අපි ඒ දෙන ප්‍රශ්න පත්‍රේ ඉල්ලගෙන කරලා යන්න. එතකොට හොඳටම මේක කරගන්න පුළුවන්. අපි ඒකේ උත්තරත් දානවා. උත්තරත් දානවා ඔයාලට කරලා ඒගොල්ලෝ උත්තර චෙක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ MCQ වල උත්තර දානවා අපි. හරිද? එහෙනම් ඔන්න අපි ඒ කියන්නේ පළවෙනි ටර්ම් එකට අදාළව හදපු ප්‍රශ්න පත්‍රයක් අපි ඔයාලට දානවා උත්තරත්. එතකොට ඔයාලට පුළුවන් මේ කල්පනා ඔළුවේ තියාගෙන හරියටම උත්තර දෙකක් තියෙනකොට මොකද්ද ගන්න උත්තරේ කියලා ඉවරලා මම පුතාලට කල්පනාවෙන් ලියලා තමන්ගේ කීයක් හරිද කියලා බලන්න පුළුවන්. ඉතින් එතනදී 35 37 ප්‍රමාණයක් අරගෙන තියෙනවා හොඳයි. ඉතින් එතකොට ඔයාලා කරන්න ඕන මොකද්ද? අතිශය කල්පනාවෙන් උත්තර දෙකක් තියෙනකොට හරි උත්තරේ තෝරගන්න වෙනවා. ඒ ඕක තමයි මට ඔතනදී කියන්න වෙන්නේ. ද ඊළඟට මේ දෙවැනි ප්‍රශ්නේ තියෙනවනේ ළමයි. මෙන්න මේ දෙවැනි ප්‍රශ්නේ වලට පේනවා. දැන් මේ දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්න 10ක් තියෙන කෙටි ප්‍රශ්න. දැන් බලන්නකෝ කෙටි ප්‍රශ්න ගැන මොනවද ඔයාලට තියෙන අදහස කියලා බලමු චුට්ටක්. කෙටි ප්‍රශ්න. දැන් මේ ව්‍යාකරණ කෙටි ප්‍රශ්න. දැන් මේ කෙටි ප්‍රශ්න ඊළඟට එන්නේ පේපර් එකේ හරිය විදියට නම් සාමාන්‍ය හරිය විදියට ඔයාලට ලොකු පේපර් එකක් ස්කෝලින් ඇදුවොත් එහෙම ඔයාලට එන්නේ කෙටි ප්‍රශ්න ලා. එතකොට මෙන්න මේ ප්‍රශ්න 40න් පස්සේ ඔයාලට මේ විදිහේ කෙටි ප්‍රශ්න ටිකක් ඔයාලට හම්බ වෙනවා. කෙටි ව්‍යාකරණ ප්‍රශ්න, කෙටි පිළිතුරු කියන. එතකොට මේ කෙටි ව්‍යාකරණ ප්‍රශ්න වල උත්තර ලියනකොට අපි මොනවාද මූලික වශයෙන් අනුගමනය කරන්න ඕන මූලධර්ම? අපි කොහොමද මේකට උත්තර ලියලා ලකුණු ටිකක් ගන්නෙ කියන එක සම්බන්ධයෙන් ඔයාලත් එක්ක මම කතා කරන්න තමයි හත්. සාමාන්‍ය ළමයි මෙන්න මේ කෙටි ව්‍යාකරණ ප්‍රශ්න අපි දැන් එකක් දෙකක් බලමු. කෙටි ව්‍යාකරණ ප්‍රශ්න සාමාන්‍යයෙන් පොදුවේ කෝඩියෙන් පටන් ගන්න. හරිද? මේ කෙටි ව්‍යාකරණ ප්‍රශ්න 10. 10යි තියෙන්නේ. එකේ ඉඳලා 10 දක්වා කෙටි ප්‍රශ්න 10ක් තමයි තියෙන්නේ මයි. හොඳට අහගෙන ඉඳලා සුපිරියටම දීලා ලකුණු 90 ගන්න ඕන. ඉතින් අපිට ලකුණු 90 වල ටර්මින් ගත්තොත් අපිට එවන්නේ ඒකේ ෆොටෝ එකකුත් අපි ඉදිරියේදී මොකක් හරි දෙයක් සාකච්ඡා කරලා කරමු ආරවි. හරිද? මම හැමදාම කියන්නේ අරමුණු වලට යනකොට අපිට හරි සතුටුයි. මේ අරමුණු වලට යනකොට අපිට හරි සතුටුයි. ඉතින් ඒක නිසා කවුරු හරි කෙනෙක් 90ට වඩා ගත්තොත් අපිට චූටි මතක් කිරීමක් කරන්න අපි බලමු මොනවද ඔයාල වෙනින් කරන්න පුළුවන්. හරි. එහෙනම් මම මෙන්න මේක මගනවා දැන්. ඇයි අපි එක එක ඉවර කර කරන්නේ යන්නේ? දැන් මේක මගනවා. හරිද? ඔන්න අපි ඒක ඉවර කරා. හරි. එහෙනම් මෙතන තිබ්බ එකට අපි හරියක් දැම්මා. එතකොට ඒකට අදාළව අපි එකක් එවනවා ඔයාලට ගෙදරින් කරා පේපර් එක. දැන් අපි යනවා කෙටි ව්‍යාකරණ ප්‍රශ්න ටික කතා කරන්න. එහෙනම් කෙටි ව්‍යාකරණ ප්‍රශ්න ලියනකොට ළමයි සාමාන්‍යයෙන් අකාරාදී පිළිවෙල. හරිද? මොනවද උදෙන්ද එන්නේ මේ ව්‍යාකරණ ප්‍රශ්න 10 ලියනකොට? ඔයාලට මම පන්තිය හොඳටම කියලා දුන්නා. අපි රෙකෝඩින්ුත් දානවා හැමදාම. මොනවාද එහෙනම් එන්නේ? අක්ෂර මාලාවෙන් එනවා. හොඳට බලා ගන්න ඕනේ යන්න කලින්. අක්ෂර මාලාවෙන් එනවා මයි පුතේ. ඊට පස්සේ ඒ කියන්නේ හෝඩියෙන් එනවා. ඊට පස්සේ අකාරාදී පිළිවෙලෙන් එනවා. අකාරාදී පිළිවෙලෙන් අහනවා නේද? ඊට පස්සේ තව මොනවද අහන්නේ? අකාරාදී පිළිවෙලට අමතරව තව මොනවද අහන්නේ? ආ ඔයාලගේ ෆයින් සෝප්නේ. ආ ඊට පස්සේ අහනවා ක්‍රියාපද. නේද? ක්‍රියාපද වලින් අහනවා.
ක්‍රියාපදවල. ඊටවසේ තාමනා දහන්න ක්‍රියාපදවලට අමත. ක්‍රියා ප්‍රබේදාන මතකතර පූර්වක් ක්‍රියා මිශ්‍ර ක්‍රියා සම්භාවය ක්‍රියා නේද. ඒ වගේ දේවල් ගන්න ඇයිදැන් තව නිපාත උපසර්ගන නිපාත ඉස්සරාට අපි සෙමින දානවා. ඉස්සරාට අපි නොමිලේ සෙමින දානවාලට මෙන්න මේවා කරන්න. නිපාත උපසර්ග නේද. ඉට පස්සේ තද්දිත කෘදන්ත මේ මම මේ පැත්තියාලියන්නේ ගොඩක්. ඔව් මයික ගෝප් කලන තියෙන් නොවාට කතා කර බෑන නේද. මේ ඉති එතකොට මෙන්න මේ වගේ තමයි ළමයි අහන්නේ තේරුණා. මේ වගේව තමයි අහන්නේ. ඉතින් මේවා කොහොමද ලියන්න කියලා මං ඔයාලට කියලා දෙන්න. දැන් මේ වගේ ප්‍රශ්න ටිකක් අපි කරමු. දැන් මේවා කව වෙලා නැති ළමෙක් ඉන්නවා නම් කවුරු හරි, ඒ කියන්නේ කොහෙන් හරි දැන් අක්ෂර මාලාව හරි අකාරාදී පිළිවෙලා හරි දැසි ක්‍රියා පද හරි ක්‍රියා ප්‍රභේද හරි හරිද, ඊට පස්සේ නිපාත හරි උපසර්ග හරි තද්දිත හරි කෘදන්ත හරි සමාස හරි ඔයාලට කව වෙලා නැත්තම් කොහෙන්වත් යන පන්තියකින් කව වෙලා නැත්තම් ඔයාලට පුළුවන් අපි පවත්වනු ලබන සම්මන්ත්‍රණවල ඉස්සරහට අපි තියෙනවා ඒ සම්මන්ත්‍රණවලට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක අපි ලංකාවේම ළමයි වෙනුවෙන් තමයි ඉදිරි කරන්නේ. ගොඩාක් ළමයි ගන්න එක නෙවෙයි අපි කතා කරන්නේ. හරියටම අපේ යුතුකම ඉෂ්ට කරනවා අපි ඉදිරියේදී අමතර පන්ති දාලා මේ අමතර කියන්නේ සම්මන්ත්‍රණ දාලා ඔයාලගේ විභාගයට කලින් අපි ඒ ටික කරලා දෙනවා 11 වසරේ අයට නම්. එතකොට 10 වසරේ අයට කොහොමත් මේ දේවල් ඔක්කොම පිළිවෙලට කරගෙන යනවා. ඉතින් මෙන්න මේ වගේ කොටස් වලින් තමයි මේක cover වෙන්නේ. එහෙනම් අපි දැන් කීපයකට යම් බලන්න. මේකටත් අදාළ paper එකක් මේ දෙවෙනි කොටසටත් අදාළ paper එකක් ඔයාලගේ group වලට දානවා. එතන මම පුතාල කරන්න ඕන මොකද්ද? ඒ group එකේ තියෙන ප්‍රශ්න ටිකට ඔයාලා උත්තර ලියන්න. හරිද? ඒවට නම් උත්තර දාන්න නැති වෙයි ටීචර්ලා. MCQ ටික නම් දාන්න මොකද ඒ ටික අමාරු වෙන්නේ. දා මේ ටිකට අපි දානවා ප්‍රශ්න පත්‍රය දානවා ඔයාලා යන්න කලින් ඒක කරන්න. ඒකට දන්නේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න පුළුවන් ඔයාලට. ඉතින් එහෙනම් අපි දෙවනි කොටසට යමු. මෙන්න මේ කොටස අපි cover කරන්නයි යන්නේ. බලන්නකෝ ඒක කොහොමද cover කරන්නේ කියලා. මෙන්න මේ කොටස තමයි cover කරන්නේ. එහෙනම් අපි නිගමට බලමු. අපි නිගමට බලමු මයි පුතේ. මේ බලන්නකෝ ඔන්න දෙවනි කොටස. ප්‍රශ්නයක් තියෙනවා නම් ළමයි chat එකට දාලා තියන්න. අපි ඔයාලගේ mics වෙන දණන් off කරන්නේ නැහැ පන්තියේදී. සාමාන්‍ය පන්තියේදී අපි ඔෆ් කරන්නේ නැහැනේ. ඒකට දැන් මෙතන ඉන්නවා අපි නොදන්න ළමයි. ඒ කට්ටිය දන්නේ නැහැ කොහොමද මේ කිවිනේ තියෙනවරක්. සමහර වෙලාවට ඒ කට්ටිය කතා බහ කරන්න ඉඩ තියෙනවා, කෑ ගහන්න ඉඩ තියෙනවා. ඒතර අපි හැමෝටම කරදරයි. අපේ පන්තියේ නම් ළමයි ඕන තරම් කතා කරා. නේද? හරි. එහෙනම් අපි මේ මෙන්න මෙතෙන්ට යන දැන් බලන්නකෝ. මෙතන තියෙන ප්‍රශ්න 10ට උත්තරේ ලියන්නේ කොහොමද කියලා දැන් බලන්න. අපි කීපයක් කතා කරමු. මේ වගේ පේපර් එකක් එකල දාන්න. ඔන්න තියෙනවා ළමයි පහත දැක්වෙන වගන්ති සම්පූර්ණ කිරීම සඳහා කිස් තැනට සුදුසු වචනය යොදන්න. කිස් තැනට සුදුසු වචනය යොදන්න. මොකද්ද පුතේ? දැන් ඔන්න තියෙනවා සිංහල අක්ෂර මාලාවේ ඇති ගජඩ දඹ යන අක්ෂර යනුවෙන් හැඳින්වෙන. බලන්නකෝ මොකද්ද කියන්නේ කියලා. සිංහල අක්ෂර මාලාවේ ඇති ගජර දබ යන අක්ෂර මොන නමින්ද හඳුන්වන්නේ කියලා මෙතන තියෙනවා. දැන් බලන්නකෝ තනිකරම මේ හෝඩියෙන් තමයි මේ ප්‍රශ්නේ අහලා. දැන් මම ඔයාලට මේ පොඩි හෝඩියකින් ඕක මාක් කරලා පෙන්වන්නයි හදන්නේ. දැන් මේවා මාර ලේසි. දැන් අර පන්තියට එන ළමයෙක්ට නම් ගොඩාක් ලේසි නේ ළමයි. දැන් මම ඔයාලට එමුණුමකින් පෙන්වන්නම් මොකද්ද ඔය අහන්නේ කියලා. දැන් බලන්නකෝ මේ ඇමිනුම දිහා පොඩ්ඩක්. දැන් මෙතන තියෙන ඇමිනුම. දැන් ඔයාලට තාම පේන්නේ නැතුව ඇති. දැන් ඔන්න පේනවා. දැන් මෙතන තියෙනවා මයි පුතේ ඇමිනුම. ඇමිනුම කියලා කියන්නේ මොකද්ද? ඔයාලට පෙන්නන්න තියාගත් එකක්. දැන් මේ බලන්න මේකෙදි කියනවා අපිට මොකද්ද ඒ කියන වචන ටික. දැන් මේ තියෙනවා ගජර දබ කියලා වචන ටික. මේ අකුරු ටික. දැන් ඔයාලට මං වෙනමම පාට පෑන්ගලිමුත් ලියාගන්න කියන්න ඇති. මොකද්ද මේ කියන්නේ කියලා. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද මයි පුතේ?
ගාජඩ දබ යන අක්ෂර හඳුන්වන්නේ මොකෙන්ද කියලා. ඒනම් කෝදෙන් හොයාගන්න ගජර දබ කියන එක ඔන්න හොයාගන්න ඉස්සෙල්ලා මෙන්න තියෙනවා ගජර දබ කියන අක්ෂර. ඒනම් දැන් මේ හැම එකටම කියන නම් දන්නවා අර. දැන් පළවෙනි එකට කියන අල්ප ප්‍රාණ කච්චර තප වලට, ඊට පස්සේ කච්චර තප කියපෝ මහ ප්‍රාණ, ආයි අල්ප ප්‍රාණ නේද, ආයි මහ ප්‍රාණ, ඊට පස්සේ ഘോഷ ഘോഷ බෙදන්න පුළුවන්, අන්තස්ත බෙදන්න පුළුවන්, ഊഷ്മാක්ෂර බෙදන්න පුළුවන්. යන්න කලින් අනිවාර්යෙන් බලා ගන්න ඕන හොදි. ඒතර ගජර දබ කියන ටික තමයි ඔයාලට දෙන්නේ. එහෙනම් මය පුතේ මොනවද ගජර දබ කියලා කියන්නේ? සංඥක අකුරුනේ මේ ගජර දබ කියන්නේ මොනවද? ගාජ ඩ දා බ. ඉතින් සංඥක වලට අමතරව අපි මේකට කියනවා මොකද්ද? සංඥක කියන නමට අමතරව අපි මොකද්ද කියන්නේ? ඈ අපි කියනවා අර්ධ අනුනාසිකාක්ෂර. අර්ධ අනුනාසිකාක්ෂර කියලා කියනවානේ. මෙන්න මේ වගේ ප්‍රශ්න 10ක් තමයි ඔයාලට උතනදී හැදෙන්නේ. තව එකක් දෙයක් ගමු අපි. තව එක දෙයක් ගමු අපි. එතකොට ඔයාලට තේරෙයි. දැන් ඔයාල මේව හොඳට බලන්න ඕන ගෙදරින්. දැන් අපි පේපර් එකක් දානවා අනිවාර්යෙන් කරන්න ඕන. හරි. දැන් ඔන්න බලන්නකෝ අපි වෙලාව තියෙනවත් එක්කම තමයි කරන්නේ. ඔතේ උච්චාරණයේදී මුඛයෙන් වායු ධාරා උණුසුම්ම නිකුත් වන ශබ්ද සංකේත මොනවාද පුතේ කියන්නේ? අපි අපි උච්චාරණය කරනකොට අකුරු, හරිද, උච්චාරණය කරනකොට උච්චාරණයේදී පිටවන වායු ධාරාව හරිම රස්නේලි. එහෙනම් මොකද්ද ඔතෙන්ට එනවෙ ඇත්තේ? මොකද්ද ඔතෙන්ට එනවෙ ඇත්තේ? උච්චාරණය කරනකොට එන වායු ධාරාව හරිම උෂ්ණයිලු. මේ මෙන්න බලන්නකෝ, මෙයයි ලයන්න නෑ. මේ ෂා ෂ ෂ මේ හ ෆ මේ මොනවද එහෙනම්? මෙයා මොනවා කියලාද හඳුන්වන්නේ? මේවා හඳුන්වන්නේ මොනවා කියලාද? ඌෂ්මාක්ෂ. නේද? ඌෂ්මාක්ෂර කියලානේ අපි හඳුන්වන්නේ. ඔන්න පුතේ උච්චාරණයේදී පිටවෙන වායු ධාරා උෂ්ණයි. ඔව් ඌෂ්මාක්ෂර. ඔව් ළමයි මේ සිද්දා ඌෂ්මාක්ෂර කියලා හඳුන්වනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න මය පුතාලට අපි පේපර් එකක් අදාළ කරගෙන ටිකක් දානවා. ඉතින් මේක හොඳට තේරුම් අරගෙන ඔයාලා මේවා කරන්න ඕන. හරි. එහෙනම් ඒ වගේ ප්‍රශ්න 10කට අදාළ එකක් අපි දාන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ටීචර්ලා මේක ඉවර වෙනකොටම ඔයාලට දානවා ඒක. හරිද? දැන් කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරකයට හරවන්නේ කොහොමද? කර්මකාරක වාක්‍යයක් කර්තෘකාරකයට හරවන්නේ කොහොමද? ඔන්න ඔය වගේ පොඩි පොඩි ඒවා තමයි උදේ තියෙන්නේ. දැන් අපි නිගමයට කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරකයට හරවමු. කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරකයට හරවලා ඊළඟ එකට යා බලන්න. මේ වෛද්‍යවරු රෝගීන් සුවපත් කරයි. කර දීවෙන්න ඕනේ මේ වාක්‍යය. නේද? වෛද්‍යවරු රෝගීන් සුවපත් කරති. එහෙනම් අපි ඒක කර්මකාරකයට හරවමු. ඔන්න මම යනවා. ඒ වගේ ප්‍රශ්න තමයි මෙතන තියෙන්නේ. දැන් ඔන්න මම මෙතෙන්ටත් හරියක් දානවා. ඇයිද කියලා කියනවා නම් අපි ඒකත් කතා කරලා ඉවරයි. බලන්නකෝ මේ මේක කර්මකාරකයට හරවල බලමු එහෙනම්. ඔන්න මම ඉඳ තියෙන තැනක ලියා ගන්නවා මේක. හරිද? මොකද්ද? වෛද්‍යවරු රෝගීන් සුවපත් කරති. අපි කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරකයට හරවලා කර්මකාරක වාක්‍යයක් කර්තෘකාරකයට හරවලා ඉස්සරහට යන්න. එතකොට ඊළඟ පේපර් එකට යන්න. නේද? මේවා ගොඩක් ලේසි. නමුත් රචනාවක් ලියනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන මොනවද කියලා අපි කල්පනා කරමු. නේද? එහෙනම් අපි බලමු මෙන්න තියෙනවා කර්තෘකාරක වාක්‍ය. මේ බලන්න මොකද්ද? වෛද්‍යවරු කර්තෘකාරක වාක්‍ය. හොඳේ. මොකද්ද කියන්නේ? රෝගීන්. වෛද්‍යවරු රෝගීන්. එහෙනම් මොකද්ද? සුවපත් කරති. ඔන්න වෛද්‍යවරු රෝගීන් සුවපත් කරති. ඔන්න පුතේ. දැන් මේක තියෙන්නේ ඇක්ටිව් වොයිස් එකේ. එහෙම නැත්නම් කර්තෘකාරක පැත්තේ තියෙන්නේ. දැන් අපි මොනවද කරන්න ඕන? මේක කර්මකාරකයට හරවන්න. දැන් ඔයාලා දන්න විදිහට කොහොමද කර්තෘකාර වාක්‍යයක් කර්මකාරකයට හරවන්න? දැන් මම බෝඩ් එකට යනවා. මම මේවා ටිකක් බකනවා. ඉතින් ඇත්තටම දැන් ඕනේ නෑනේ. එහෙනම් ඔයාලා දන්නවා කොහොමද කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරකයට හරවන්න. හොඳට අහන්න. වෙන වැඩ කරන්න එපා. හරිද? ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? මෙන්න මේ කර්තෘ උක්ත කර්තෘ මොනවද කරන්නේ?
උක්ත ගත්‍රෝ මොනාද කරන්නේ අනුක්ත කරන්න. උක්ත ගත්‍රෝ අනුක්ත කරන්න. හරි දැන් අනුක්ත කරමු බලන්න මම මෙයාව අනුක්ත කරනවා. මොකද්ද වෛද්‍යවරු අනුක්ත කරමු. මොකද්ද වෛද්‍යවරුන් ඔන්න අනුක්ත කරා. නේද වෛද්‍යවරුන් කියලා අපි අනුක්ත කරානේ. ඊට පස්සේ විසින් කියන නිපාතේ අනිවාර්යෙන් දාන්න ඕන. විසින් කියන නිපාතේ දාන්න. හරි දාමු වෛද්‍යවරුන් විසින්. අනිවාර්යෙන් හැම එකක්ම කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක කරනකොට විසින් දාන්න එපා. ඊට පස්සේ මෙයා උක්ත කරන්න කර්මය උක්ත කරා. කර්මය උක්ත කරා. හරිද? දැන් එහෙනම් වෛද්‍යවරුන් විසින් රෝගීහු නැත්තම් රෝගියෝ. හරිද? දැන් මේ වර්තමාන කාලේ කරති කියන්නේ එහෙනම් මේකට ලද ලබ ධාතුවෙන් කර්මකාරක වාක්‍යයක් දාන්න. වෛද්‍යවරුන් විසින් රෝගියෝ නැත්තම් රෝගීහු මොකද කරන්න ඕන? සුවපත් කරනු ලබති ලද ලබ ධාතු. එහෙම නැත්නම් සුවපත් කරනු මොකද්ද? සුවපත් කරනු ලැබෙති. ඔන්න එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් මොකද දෙන්න ඕන? සුවපත් කෙරෙති. කරති නෙමෙයි කෙරෙති. නිකන් නිරුත්සාහක ක්‍රියාවක් වගේ. ඔන්න මයි පුතේ ඉවරයි. වෛද්‍යවරු රෝගීන් සුවපත් හැදුවා. වෛද්‍යවරුන් විසින් රෝගියෝ සුවපත් කරනු ලබති. සුවපත් කරනු ලැබෙති. සුවපත් කෙරේ. ඔන්න හැදුවා. දැන් අපි යමු ඕකේ අනිත් පැත්තට අහනවා නේ ළමයි. ඔව්. සමහර අයගේ උත්තර මට පේනවා. ඉස්සරහා ස්ක්‍රීන් එකක් තියෙනවා. මේක ලොකු ස්ටුඩියෝ එකක්. ඉතින් ඉස්සරහා අපිට පේනවා ආරා. වාරගේ උත්තර පේනවා අපිට මෙසේ. හරිද? එතකොට ඔන්න මගේ පුතේ දැන් කතන්දරේ. දැන් බලන්නකෝ ඔන්න මගේ පුතේ කතන්දරේ. දැන් අපි කර්මකාරක එකක් කර්තෘකාරකයට හරව මොකද්ද ජල්බරිය කියලා බලන්න. දැන් බලන්නකෝ රචනා කියන එක අපි කතා කරන්න ඕන. මෙතන රචනා කියලා තිබ්බනෝද? ඉතින් මේ දැන් අපි බලමු කර්මකාරක වාක්‍යයක් එනවනේ කර්තෘකාරකයට හරවන්න. කර්මකාරක වාක්‍යයක් එනවනේ කර්තෘකාරකයට හරවන්න. එතකොට මොකද්ද කරන්නේ? දැන් ඔන්න කර්මකාරක එකක් අපි නිකමට හොයාගමු ළමයි. කර්මකාරක එකක් හොඳට ලියාගන්න පුළුවන් එකක්. ඒ කියන්නේ උක්තානුක්ත පේන එකක් නේද? බහු වචන එකක් දාමු. ඒක වචන උනත් ඔයාලට පුළුවන් හොදේ. ඊළඟ මේ බලන්නකෝ. මිනිසුන් විසින් බූරුවෝ දකිනු ලබති. දකිනු ලබති. ඔන්න මිනිසුන් විසින් බූරුවෝ දකිනලද. හරි විනාඩියක් අරගෙන හදන්න බලන්න. කැමති අය චැට් බොක්ස් එකට දාන්න ටින්ග් ගාලා හදලා ඉවර. මිනිසුන් විසින් බූරුවෝ දකිනු ලබති. කර්තෘකාරකයට හරවන්න පුළුවන් අය දාන්න බලන්න චැට් බොක්ස් එකට ටග් ගාලා. මිනිසුන් විසින් බූරුවෝ දකිනු ලබති. පුළුවන් අය චැට් එකට දාන්න. ඔව් එදී සර් පොල්ල ඇවිල්ලාද? දාන්න බලන්න චැට් බොක්ස් එකට. මම ඔයාලගේ මයික් ඔන් කරන්න තව ටිකකින්. මිනිස්සු බූරුවන් දිනති දකිති කියලා දාද? කවුද සුලෝචන? අපි බලමු හරිද කියලා. මිනිස්සු විසින් බූරුවෝ දකින්න ලබති. ඉතින් ඒ කර්මකාරකේ කර්තෘකාරකේ හරවත්. මිනිස්සු බූරුවන් දකිති. හරි බලමු දේශාන්. ශකිලා මිනිස්සු බූරුවෝ දකිති. ඇයි එහෙම කළේ? මිනිස්සු බූරුවන් දකිති එදීශ. තවදාන්න. ඔව් තවදාන්න පුතේ. නිශ්ශලී මිනිස්සු බූරුවන් දකිති. අනේ මන්දා කියලා දාලගෙ. හරි අපි බලමු එහෙනම්. මිනිස්සු බූරුවන් දකිති. හොඳයි. මිනිස්සු බූරුවෝ දකිනු ලබති. ඇයි බූරුවෝ කරන්නේ? මිනිස්සු බූරුවෝ දකිති. බූරුවෝ කරන්න බෑනේ. හරි අපි බලමු එහෙනම් මොකද කරන්න පුළුවන්. ඉස්සෙල්ලා මොනවද කරන්න ඕනේ මේ වගේ එකක් ආපුවම? මේ තිමේෂා මොනවද කරන්න පුළුවන්? මෙන්න මෙහෙමනේ කරන්න ඕනේ. මය පුතා ඉස්සෙල්ලා මෙයා උක්ත කරන්න එපා. දැන් මේ අනුක්ත ගන්න තියෙන්නේ. මේක අනිවාර්යෙන් එනවනේ ওই 10ට. ඉස්සෙල්ලා මෙයා උක්ත කරන්න ඕනේ දරුවෝ. තේරුණාද? මෙයා උක්ත කරන්න ඕනේ. එහෙනම් මෙයා උක්ත කරන්න. මෙන්න මෙයා අනුක්ත රූපෙන් දැන් තියෙන්නේ. මිනිස්සු කියන එක මිනිසුන් කියන එක කොහොමද උක්ත කරන්නේ?
මිනිස්සු මයි පුතේ මිනිස්සු. මිනිසුන් කියන එක උත්තරූපේ මොකක්ද? මිනිස්සු. හරිද? එතකොට KVS සන්නායකද කවුද? මොකද කරන්නේ? ඊට පස්සේ විසින් කියන එක අපි කපනවා. විසින් කියන එක දැන් වැඩක් නැහැ නේ, කර්ම කතුකාරකයකට නැද්ද? ඊට පස්සේ මිනිස්සු, එහෙනම් මේක වැඩක් නැහැ. බූරුවෝ කියලා දිනවනේ, මේක උත්තරයි මේකේ. මේක අනුත්තර කරන්න ඕන. මොකද්ද? බූරුවන්. මිනිස්සු බූරුවන්. ඊට පස්සේ දකිනු ලබ දිනේ වර්තමානයිනේ. එහෙනම් දකිති. ඔච්චරයි එන්නේ. ගොඩක් අයගේ උත්තර හරි. මිනිස්සු බූරුවන් දකිති. හොඳයි වාලා. අපි ඉස්සරහට කතා කරමු මේක. අපි කතුරුකාරක කර්මකාරක කතා කරමු. ඉතින් හදිස්සියේ ඔන්න ඔය වගේ ප්‍රශ්න 10ක් ඔව් දැන් දකිනු ලබති කියන්න බෑ ඉන්දියෝරේ. ඇයි ඒ? එතකොට මේ ඒක කර්මකාරක ආඛ්‍යාත යන්නේ දකිති වෙන. වැරදිද කියන්නේ ඒක නිකන් ඔයාලා එළමේ අහනවා වැරදිද කියලා. වැරදි කියන්නේ කර්මකාරක ආඛ්‍යාත කතුරුකාරක ASCII තියන්න බෑ. ඒකයි දැන් ඉංග්‍රීසි වලින් past participle word යන්නේ තියන්න, verb යන්නේ තියන්න ඕන. ඒ වගේ තමයි. active voice වාක්‍යය passive voice කරනකොට ඔයාලා ඉංග්‍රීසි දන්නවනේ. active voice වාක්‍යය passive voice කරනකොට past participle එකක් කියන්න ඕන. නිකන් simple tense අරව මේවා ඒව තියන්න බෑනේ. නිකන් verb එකක් තියන්න බෑනේ. ඒ වගේ තමයි මෙතන සරල දෙයක් මම කියන්නේ. මෙතන තියෙන කර්මකාරක ආඛ්‍යාතේ තියන්න බෑ මෙතන. කතුරුකාරක ආඛ්‍යාත. හරි. ඔන්න මයි පුතේ ඒක ඉවරයි. එහෙනම් ඒ වගේ ඒවා ඔයාලට කීයක් හම්බ වෙනවද? ඒ වගේ ඒවා කීයක් හම්බ වෙනවද? 10යි. ඒ වගේ ප්‍රශ්න පත්‍රයක් අපි දානවා ඔයාලට. ඉතින් අපි වෙලාවත් එක්ක දැන් යන් රචනා කතා. රචනාවක් කතා. දැන් රචනා වලනේ ගොඩක් අය ලකුණු අඩු වෙන්නේ. දැන් ගොඩක් අයගෙන් මම ආපුවම පුතේ ලකුණු කීයද? අපේ පන්තියේ එනකොට. සර් 45 සර්. ඊළඟට මම මේ 90ක් නගිනවා. දැන් අහනවා ඒක ඇයි පුතේ ලකුණු අඩු උනේ? නෑ සර් මේ රචනා ලියන්න බෑනේ. අපිට සර් මේ රචනා ලියන්න බෑනේ අනේ. ඒක නිසා තමයි එහෙම වෙන්නේ කියලා. එතකොට අපි බලමු රචනාවක් ලියන්නේ කොහොමද? ඇයි ඔයාලට රචනා වලට ලකුණු අඩු වෙන්නේ? නේ අපි බලමු මයි පුතා, ඇයි ඔයාලට රචනා වලට ලකුණු අඩු වෙන්නේ? හරිද? රචනාවකට හොඳටම ලකුණු ගන්නෙ කොහොමද කියලා ඉවරලා අපි විනාඩි කීපයක් අරගෙන කතා කරමු. හරිද? රචනාවකට ලකුණු අඩු වෙන්නේ ඇයි මයි පුතාට? එහෙනම් රචනාවකට අපි ලකුණු ගන්න ඕන කොහොමද? නේ අපි කොහොමද රචනාවකට හොඳටම වැඩිපුර ලකුණු ගන්නෙ? දැන් මේක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වැඩිපුර ලකුණු ගන්නෙ කොහොමද රචනාවක? නේද? සාමාන්‍ය ලකුණු 25ක් හම්බ වෙනවනේ. මෙන්න මේ ලකුණු 25න් ලකුණු අඩුම වශයෙන් 20ක්වත් ගන්නෙ කොහොමද කියන එක තමයි මම මෙතනදී කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අඩුම වශයෙන් ලකුණු 20ක්වත් ගන්නෙ කොහොමද කියන එක තමයි මම ඔයාලට මෙතනදී කතා කරලා පෙන්නන්න හදන්නේ. කොහොමද අපි යටත් පිරිසේ ලකුණු 20ක්වත් ගන්න. එහෙනම් මයි පුතේ සාමාන්‍යයෙන් රචනාවක තියෙන දැන් අපි එකක් ගමුකෝ. දැන් මෙතන තියෙනවා ඔයාලට පේනවා ෂාරින් එකක් කියනවා. මේ ෂාරින් එකේදී ඔයාලට පේනවා බෙදා ගැනීමක් ෂාරින් එකක් කියලා කියන්නේ අපි පාවිච්චි කරනවානේ. දැන් අපි එකක් ගමු. දැන් අපි පළවෙනි එක නිකන් කියලා දෙවෙනි එක ගමු බලන්න. හෙළ කලාකරුවාගේ දෑතින් නිර්මිත සඳකඩ පහන, සීගිරි ගැටපත් පවුර, අවුකන පිළිමය හා ඉසුරු මුනි පෙම් වේල යන ආදී නිර්මාණ බොහෝමයක් වර්තමානයේ විනාශ වෙමින් පවතී. අනාදිමත් කාලයක සිට පැවතෙන හෙළ උරුමයන් සංරක්ෂණය කර ගැනීම අපගේ පරම යුතුකම වේ. දැන් ඔන්න අහන්නේ මොකද්ද? හෙළ කලා ශිල්ප ගැන. හෙළ කලා ශිල්ප ගැන අහන්නේ. දැන් අපි ඕනනම් ඒක කතා කරමු. දැන් ඔයාලා හිස්ටි වලටත් ඔයාලට ඔබ හම්බ වෙනවනේ. එහෙනම් අපි මේකම කතා කරමු. දැන් ඔයාලට අර අනිත් ඒවා අමාරුයි නම්. දැන් අහන්නේ මොකද්ද? හෙළ කලාකරුවාගේ දෑතින් නිර්මිත දෑතින් නිර්මාණයලා තියෙන සඳකඩ පහන, සීගිරි ගැටපත් පවුර, ඊපස්සේ අවුකන පිළිමය, ඉසුරු මුනි පෙම්වේල නදී නිර්මාණ බොහෝමයක් වර්තමානයේ විනාශ වෙමින් පවතිනවා. අනාදිමත් කාලයක සිට පැවතෙන හෙළ උරුමයන් සංරක්ෂණය කර ගැනීමේ පරම යුතුකම අපිට තියෙනවා. දැන් රචනාවක් කියන්නේ මේ.
දැහෙනම් ඕකේ ටොපික් එක ඉස්සෙල්ලා ඔයාලා හිතන්න එපැ. ඕකට අපිට මාතෘකාවක් හිතන්න එපැ. දැන් ඔයාලා චැට් බොක්ස් එකට දානවද ඕකට මාතෘකාවක් හිතලා? දැන් ඔයාලා මම ෂෙයාරින් එකක් දාන්නම්, ඔයාලට විනාඩියක් දෙන්නම් මං, විනාඩියක් දෙකක් හිතලා දාන්න බලන්න. ඔය කියපු මාතෘකාවට චැට් බොක්ස් එකට කතා පෙට්ටියට දාන්න ඔයාලා හිතලා ඉවර වෙලා මාතෘකාවක් මං ෂෙයාරින් එකක් දාලා තියන්නම්. රචනා මාතෘකාවක් දාන්න පුළුවන් නම් නිර්මාණශීලී. ඔන්න ඔය පළවෙනි රවුම් කළ තියෙන එකට නිකන් හිතලා දාන්න බලන්න. රචනා මාතෘකාව ඉදලා වගේ ලකුණු දෙනවනේ. දාන්න බලන්න ලස්සනම ලස්සන මේවා එකක්. ආ හිතලා දාන්න බලන්න කො ඔයාලා. මම මේ ඔයාලා දානකම් බලන් ඉන්න. හෙළ කලාකරුවාගේ දෑතින් නිර්මිත සඳකඩ පහන, සීගිරි ගැටපත් පවුර, අවුකන පිළිමය හා ඉසුරුමුණි පෙම්වියවල, මේව වැඩක් නෑ. ඒ වචන වැඩක් නෑ. කොතන නෙවෙයි රචනා මාතෘකාව තියෙන්නේ, කොතන තියෙන්නේ? මේ වගේ නිර්මාණ බොහෝමයක් විනාශ වෙමින් පවතිනවා. අනාදිමත් කාලයක සිට පැවතෙන හෙළ උරුමයන් සංරක්ෂණය කර ගැනීමේ පරම වගකීම අපි සතු. බලමු හෙළ කලා නිර්මාණ සුලකින්. හොඳයි ඉරුණි, අපේ උරුමයන් රැකගනිමු. තිමේෂා ලාංකික ප්‍රචණ්ඩ ප්‍රෞඩත්වයේ සුරකිමු. තිමේෂා එදේශ ලොවට නොදෙවිනි, ලොවට නොදෙවිනි විශ්වයේ හෙළ කලාකරුවන් සුරකිමු. කාවින්දයා හෙළ කලාවන් සුරකිමු නේද? ඔව්. ඔන්න ඔයාලා කීප දෙනෙක් දාලා දෙන්න. සමහර ඒවා පේනුණා, සමහර ඒවා ඩටක් ගාලා ගියා. සාලිහා හෙළ ඉංග්‍රීසියෙන් තියෙන සංස්කෘතියේ ජීවමානය ලොවට නොදෙවෙනි සුරකිමු අප කලා වස්තු. ඒ පොඩ්ඩක් දෙපැත්ත මාරු කරන්න හොඳයි දිස්. හරි. ඔන්න මොකද්ද අපේ පුරා වස්තු අපිට අභිමානයෙන්. හොඳයි එසිදු. හරි. ඔන්න එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන රචනා මාතෘකාවක් හදාගන්න. දැන් අහන්නේ මොකද්ද? හිතන්න කියනවා හෙළ කලා නිර්මාණ විනාශ මුඛයට යනවලු. දැන් දවයි කියන දා දින වාසනා හේල කලාකෙද සුරකින් කියන. ඇත්තටම ඔයාලගේ මාතෘකාව හොඳයි. හරිද? දැන් එතකොට කොහොමද අපේ පුතේ, හරිද, කොහොමද අපි මෙව්වා දිහා බලලා රචනා මාතෘකාවක් හදාගන්නේ? දැන් මෙහෙම. අපි ඉස්සෙල්ලාම බලන්න ඕන ළමයි රචනාවේ බඳ දිහා. ඒ කියන්නේ අපිට දීලා තියෙන තොරතුරු ටික දිහා. ඔයාලට තොරතුරු දීලා තියෙනවනේ. ඒ දීලා තියෙන තොරතුරු ඔයාලා කල්පනායෙන් බලන්න ඕන. කල්පනායෙන් බලලා නිර්මාණශීලී ලස්සනම ලස්සන එකක් හදාගන්න ඕන ෂාන් මාතෘකා. දැන් අපිට කියන්නේ ඔය ඉසුරු මුනි පෙම්බියෝල හරි සඳකඩ පහන හරි කොරවක් ගල හරි පුරව ගල හරි නෙවෙයි ඉන්දියවල. අපිට මේ කියන්නේ පොදුවේ අපේ කලා කෙත තුළ තියෙන නිර්මාණ අභාවයට යනවා. ඉස්සෙල්ලාම මේක හොඳට මේක ඇතුළට යන්න ප්‍රශ්න. එහෙනම් නිකම් මම ලියනවා ලස්සන මාතෘකාව මොකද්ද? ඔයාලම දාප එකක් කවුරු හරි කෙනෙක් දාප එකක් අපි බලමු. දැන් අපි සාමාන්‍යයෙන් මේ චතුරිකා අපි කියන්නේ නැහැ නිකන් අර එකපාරම කියන්නේ නැහැ. ඒ කියන්නේ හේල කලාව එහෙම කියලා එකපාරම කියන්නේ නැහැ. අපිට පුළුවන් ලස්සනට හිතන්න. කොහොමද? නටබුන් අතරට එක්වන කලා නිර්මාණ. නැත්තම් හේල කලාවේ නැත්තම් අභාවයට යන හේල කලාකෙත් නේද? එහෙම නැත්නම් මොකද්ද? හෙළ කලා නිර්මාණ වල අනාගත නැත්නම් හෙළ කලා නිර්මාණ මුහුණ දී ඇති අනාගත අභියෝග නේද? එහෙම නැත්නම් මොනවද දාන්නේ? එක අවස්ථාවකදී මම දැක්කා එක රචනාවක් ලියනකොට ලියලා තියෙනවා එක ළමෙක් ඉසුරුමුණි පෙම්වියෝලගේ විලාපය කියලා. ඒක ලස්සන ලියලා තිබුණා හැබැයි. ඉසුරුමුනි පෙම්වියලගේ විලාපය කියලා එකක් ලියලා. ඉතින් මෙන්න මේ වගේ එක එක විදිහට ඔයාලා හිතලා ඔයාලට හදන්න බෑ. ඉතින් මම ඒක නිසා ලස්සන නිකන් සරල එකක් කියන්නම්. මොකද්ද? අභාවයට යන හෙළ කලා කෙත
ඔන්න ඔය වගේ මක්කරිකක් වයාලට දාගන්න පුළුවන් අභාවිට යන හෙළ කලාගෙන. දැන් ළමයි මේකට උත්තර ලියනකොට මේකට විතරක් නෙමෙයි ඕනම රචනාවකට උත්තර ලියනකොට ඔය ලකුණු 25 ගන්න නම් හරිද? ඔය ලකුණු 25 ගන්න නම් මය පුතාල කරන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාලා කරන්න ඕන වැදගත්ම දේ තමයි මෙන්න මේවා අනුගමනය කරන්න ඕන. අනිවාර්යෙන් ලකුණු 90ක් ගන්න ඕන ඔයාලා මේ දේවල් කියලා දුන්නා. මොනවාද මය පුතේ කරන්න ඕන දේවල්? මහා ලොකු විද්‍යාවල් නෙවෙයි. මහා ලොකු විද්‍යාවල් නෙවෙයි කරන්න ඕන. මොනවද කරන්න ඕන? මහා ලොකු මායාවල් නෙවෙයි. මෙන්න මේ ටික කරන්න ඔයාලා. 1. පළවෙනි අවස්ථාව. නිර්මාණශීලී මාතෘකාවක් දාන්න. මෙන්න මේ වගේ. නිර්මාණශීලී මාතෘකාවක් දාන්න කලබල වෙන්න. ඉස්සෙල්ලාගේ අන්තර්ගතය බලන්න කලබල වෙන්න එපා. හරිද? ඔව් පවිත්‍ර. හරි පවිඳු හරි දාන්න. ඊට පස්සේ දෙවැනි එක තමයි ඉතාම හොඳ නිර්මාණශීලී මාතෘකාවක් දාන ගමන් මෙන්න මේවා හරියටම කාරණෙන් කාරණ ලියන කාරණෙන් කාර ඡේද බෙදන්න මතක තියාගන්න. සමහරුන්ගේ එක පිටුවයි එක ඡේදය. අම්මට සි. කොහොමද ලකුණු දෙන්නේ? අනිවාර්යෙන් හරියටම ඡේද බෙදන්න. ඔයාලා කියන කාරණ. ඒ වගේම තමයි රචනාව ලියනකොට අක්ෂර වින්‍යාසය ගැන සැලකිලිමත් වෙන්න. අක්ෂර වින්‍යාසයේ පද බෙදීම පද බෙදන්න ඕන හරියට. අක්ෂර වින්‍යාසයේ පද බෙදීම ඡේද බෙදලා අක්ෂර වින්‍යාසයේ තියෙන්න ඕන පද බෙදීම තියෙනවා. අනිවාර්යෙන් තියෙන්න ඕන. මේවට ලකුණු අඩු කරන තුන ගානේ. දෙක තුන ගානේ අඩු කරනවා. ඊට පස්සේ අපි relevant details කියලා කියන්නේ ඔය ඉංග්‍රීසි වලදී ඔයාලා කියනවා ඒක සමහර ප්‍රශ්න වල එහෙමම දාලා තියෙනවා. මොකද්ද? දැන් සමහරු මෙලෝ ගැළපීමක් නැහැ මේකට. මේකට ගැළපෙන්නේ නැහැ සමහරට. දැන් අපිට පුළුවන් ඔය හෙළ කලා නිර්මාණ කියන අපිට පොඩි අදහස දීලා තියෙනවානේ. හොරවක් ගලගෙන, මුර ගලගෙන, සඳකඩ පහන ගැන. හරිද? ඊට පස්සේ ඔය පොළොන්නරුවේ තියෙන ආට සැටලෙන වෙන්න පුළුවන්. නැත්තම් දෙමළ මහා සෑය වෙන්න පුළුවන්. චේතියක් වෙන්න පුළුවන්. ඌවගෙන ගොඩාක් එකක් ගැන ලියන්නේ නැහැ. පොදුවේ අර දේවල් ලියාගෙන ලියාගෙන යනවා. හරිද? දැන් වල ඉතිහාසයේ පොතේදී ඔය ූපත් එක්ක සමහරට හම්බෙනවා ඇතිනේ. බුද්ධ ධර්මයේ පොතේදී හම්බෙනවා ඇතිනේ. සමහරට සමාධි බුද්ධ ප්‍රතිමාව කියන්නේ ඔයාලගේ පාඩමේ කොටසක් වෙන්න පුළුවන්. ඉතින් මේවා තමයි කලා නිර්මාණ. බෝධිගර, කොරවක්ගල, මුරගල, සඳකඩ පහන නේද? පියගැට පෙළ, ඉසුරු මුනි පෙම්විවල, ඊට පස්සේ දෙමළ මහා සෑය, ඊට පස්සේ අවුකන බුද්ධ ප්‍රතිමාව ඔක්කොම කලා නිර්මාණ. ඒතර ගොඩක් දේවල් තියෙනවානේ අදාළ කරුණු පමණක් ලියන්න, බොරු ලියන්න. අදාළ කරුණු ලියන්න ඕනේ මාතෘකාවට. දැන් එහෙනම් ඔයාලට ප්‍රශ්නයක් ඇති සර්, ඉතින් අපිට අදාළ කරුණු නැහනේ. අදාළ කරුණු අපි දන්නේ නැහනේ. මේකට තමයි උත්තරේ මම ඔයාලට දෙන්න ඕන. අදාළ කරුණු හොයාගන්න නම් පොතපත පරිශීලනය කරන්න ඕනේ. ඒක මේ හෙට රචනාව ලියනවා කියලා මේ අද කරන්න ඕන එකක් නෙවෙයි. පත්තර ගෑලක් අහුනම කියවන්න. ටීවී එක චුට්ටක් බලන්න, ටීවී එකේ බලන්නේ අර හවසට යන ෂූටින් මානින් නෙවෙයි. ඒකේ උන් දෙන්න හැමදාම නායකුට හරි පිපුරේකුට හරි එහෙම නැත්නම් අර බඹරේකුට හරි අහුවෙලා එහෙට මෙහෙට දුව දුව ඉන්නවා. ඒක මාත් බලනවා. නමුත් ඒකේ අපිට අදාළ කරුණු හම්බෙන්නේ නැහැ. එහෙනම් මේවා හම්බෙන්නේ කොහෙන්ද? පොත්පත් වලින්, පත්තර වලින්, ටීවී එකේ නිවුස් වලින්, ඉන්ටර්නෙට් එකෙන් මෙන්න මේ වගේ තැන් වලින් තමයි ඔයාලට අදාළ කරුණු හම්බෙන්නේ. ඉතින් සඳකඩ පාන ගැන, හොරාවක් ගලගෙන, මුර ගලගෙන, අවුකන පිළිමය ගැන ඉතින් ඔයාලට අවශ්‍ය කරන කරුණු හම්බ වෙන්නේ ඔයාලා පොතපත කියවන නේද? ඊට පස්සේ කාලීන මාතෘකාවක් නම් කාලීන කරුණු ලියන්න. තේරුණාද? ඉතින් මේවට අදාළ කරුණු ඉදිරිපත් කරලා උදාහරණ මොනා හරි තියෙනවා. උදාහරණ පහදන්න. හරිද? වචන ගාන ගැන සැලකිලිමත් වෙන්න ඕන. වචන ගණන. වචන ගාන අඩුවෙන් ලියන්න බෑ. ඊට පස්සේ අන්තිමට ඔයාලා මේ ඔක්කොම කරලා මොකද්ද කරන්න ඕන? නිගමනයකුත් ඉදිරිපත් කරන්න ඕන. මෙන්න මේ වගේ ඡේද බෙදන්න ඕන, අක්ෂර වින්‍යාසය බලන්න ඕන, පද බෙදන්න ඕන, අදාළ කර්ම ඉදිරිපත් කරන්න ඕන. ඊට පස්සේ කර්ම වල නිරවද්‍යතාවය තියෙන්න ඕන. ඒවට අදාළ උදාහරණ ඉදිරිපත් කරන්න ඕන. වචන ගැන සැලකිලිමත් වෙලා තමයි අපි නිගමනයක් ඉදිරිපත් කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රචනාවක් ලිව්වොත් එහෙම ඔයාලට හරියටම ලකුණු ටික ගන්න පුළුවන්.
විශේෂයෙන් පොදුවේ දැන් මම 11 වසර ළමයින්ට නම් ඉස්සරහට අපි දෙනවා ළමයි මේ රචනා පොතක්ම අපි ගෙවල් වලට එවනවා විභාගයට කලින් ඒ ලං කරලා දෙන්නේ මොකද අපි අනුමාන කරන්න එපා. ඉතින් ඒක නිසා මේ මෙන්න මේ විදිය රචනා හතරක් එනවා ලකුණු 25ක් හම්බ වෙනවා. ඉතින් ඒක ඔයාලට මේ අතාරින්න බෑ. මොකද ලකුණු 25ක් කියලා කියන්නේ සමස්තයෙන් හතරෙන් එකක්. ඒතකොට ලකුණු 25ක් කියලා කියන්නේ ලොකු ප්‍රමාණයක්. ලකුණු 25ක්නේ. ඒක නිසා ඒක ඔළුවේ තියාගෙන ඉන්න ඕන. ඒකට අවශ්‍ය කරන පොත්පත් තරම මේවා කියන්න. කියවන්න. හරි. එහෙනම් අපි ඊළඟ එකට යන්නයි උත්සාහ කරන්නේ. මෙන්න තියෙනවා තවත් ලකුණු අඩුවෙන් ගන්න එකක්. දැන් ගොඩක් අය හිතනවා සාරාංශයක් ලියනකොට හරිද? සාරාංශයක් ලියනකොට ඔයාලා කොහොමද හිතන්නේ? සමහරු හිතනවා අවුලක් නෑ මට පුළුවන්. සාරාංශය ලියන්නේ වෙන කොහොමවත් නෙවෙයි. සාරාංශය ලියන්නේ පළවෙනි වාක්‍ය ගත්තා දෙවෙනි එක අතෑරියා ඊට පස්සේ තුන්වෙනි එක ආයෙ ගත්තා එහෙම. නමුත් මතක තියාගන්න සාරාංශයක් ලියනකොට පැහැදිලිවම අනුගමනය කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මතක තියාගන්න. සාරාංශයක් ලියනකොට දැන් මම මේ වලට නිකන් පේන්න දාලා තියෙනවා මේ මෙන්න මේකට තමයි සාරාංශය. සාරාංශයක් කියලා කියන්නේ ඉතාම සරලව මේ වගේ වැඩක. මොකද්ද? ෆිල්ටර් කිරීමක් කරා. මේ සාරාංශයකදී වෙන්න ඕන ඇත්තටම මෙහෙම. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් සාරාංශයට හරියටම ලකුණු ගන්න නම් දැන් ඔයාලා කරන වැරද්දක් නොකර ඉන්න. මොකද්ද? ඔයාලා සාමාන්‍යයෙන් කරන වරද මොකද්ද? ඔයාලා කරන්නේ අර උඩ ටිකෙන්ම ටිකක් ගන්නවා. ඒකල් ඉවර වෙලා රූලක් අත ඇර ඇර ලියනවා. ඉතින් ඕකට ලකුණු 10 එන්න ඔය ලකුණු 5ක් 6ක් 7ක් විතර ටීචර් දෙනවා. අනුකම්පා කරලා. අනුකම්පා කරලා දෙන්නේ. නමුත් මයි පුතේ අනුකම්පා කරලා ලකුණු ගන්න නෙවෙයි අපිට ඕන. අපිට අනුකම්පා කරලා ලකුණු ගන්න නෙවෙයි ඕන. අපිට ඔක්කොම ලකුණු ටික ගන්න. එහෙනම් ඔක්කොම ලකුණු ටික ගන්න සාරාංශයේදී මොනවාද අපි කරන්න ඕන? හොඳට තේරුම් ගන්න සාරාංශයක් දුන්නයින් පස්සේ 10 11 වසරේ ළමයි සාරාංශයකට උත්තර ලියනකොට මෙන්න මේ ක්‍රමය අනුගමනය. හොඳට තේරුම් ගන්න. මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න. ඉස්සෙල්ලාම කරන්න ඕන මයි පුතේ. හරි දැන් අපි එකක් කරලා බලනවා. අපි එකක් කරලා පෙන්නනවා. හරි එතකොට ඔයාලට අයිඩියාවක් එනවා. සාරාංශයේදී මොනවද කරන්න ඕන? සාරාංශය දුන්නාම ඔයාලා මොනවද කරන්න ඕන? අනිවාර්යෙන්ම මේවා මතක තියාගන්න. හරි එහෙම නැතුව එක එක අර එහෙම මෙහෙම ලියලා දාන්න එපා ලකුණු ටික හම්බෙන්නේ නැහැ. හරි. එහෙනම් සාරාංශය දුන්නාම අපි කරන්නේ පළවෙනි ඡේදය අරගෙන දෙවෙනි එක අතහැරලා ආයෙ තුන්වෙනි එක ලියලා එහෙම නෙවෙයි අපි ගන්නෙ. අපිට ඡේදයක් නේ ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ. අපිට ඡේදයක් හම්බෙනවා ඒ ඡේදෙන් තුනෙන් එකක් වෙන විදිහට ඔයාලා නම් ඕලෙවල් වලදී වචන ගාන දාලා තියෙනවා. අපි දැන් බලමු. වචන ගාන දාලා තියෙනවා. ඒ වචන ගානට ඒක සාරාංශ කරන්න. දැන් සමහර ඉස්කෝල වගුවක් ගහන්න කියනවා. සමහර ඉස්කෝල වගුවක් ගහන්න කියන්නේ නැහැ. වගුව ලියන්න එපා කියනවා. කොහොම නමුත් වගුවක් ගහලා දකුණු අත පැත්තේ කෙළවරේ වචන ගාන ලියන එක තමයි හරිම සාරාංශ කරන්න. අපි නිකන් බලමු කොහොමද ඒක කරගෙන යන්නේ කියලා. හරි අපි නිකන් බලමු කොහොමද මේක කරගෙන යන්නේ කියලා. දැන් මෙන්න පුතේ සාරාංශයක් ලියනකොට අනුගමනය කරන්න ඕන පොදු රීති 3-4-5 මං කියලා. ඊට පස්සේ අපි ඒක සාරාංශයට දාලා කරලා බලමු. හරියටම හරියන. හරිද? හරියටම හරියන. මොකද්ද කරන්න ඕන? ඔන්න ඔයාට ඉස්සෙල්ලාම මං කියනවා මෙන්න මෙහෙම ඔයාට දෙනවා මය පුතේ මොනවද දෙන්නේ? පොඩි ඡේදයක් දෙන්න. ඕලෙවල් වලදී නම් වචන ගානත් එයාලා දාලා දෙනවා. 10 වසරේදී නම් වචන ගානක් දාලා දෙනවා. ඔන්න දෙනවා ඡේදයක් හෝ දෙකක් ඔයාලට දෙනවා. අපි මොනවද කරන්න ඕන මේ ඡේදෙ දුන්නාම? අපි මේ වගේ ඡේදයක් දුන්නාම මෙන්න මේ ටික තමයි කරන්න ඕන සාරාංශය ලියන්න කරන්නේ. ඊට පස්සේ තමයි දැන් මේකට වඩා පොඩි එකක් එන්න බෑ සාරාංශය එක ඡේදයක්. මෙන්න මේ වගේ එකක් ඔයාලට ලියන්න. ඉතින් සාරාංශය අපි ලියන්නේ එක ඡේදෙකින්. හොදේ. මතක තියාගන්න සාරාංශය අපි ලියන්නේ එක ඡේදෙකින්. ඡේද 1යි. ඡේද 2ක් ලියන්නේ නැහැ. එක ඡේදයයි සාරාංශය.
මේක චේද තුනක් තිබුණත් මම මේක වහන්නම් එළියන වැඩිනේ. හරි. මේකේ ඡේද තුනක් තිබුණා. සාරාංශය ලියන්නේ ඡේද කියමු. දැන් මේකේ අපි කියමු ඡේද තුනක් තියෙනවා කියලා. මෙතනදී ගන්නකොට අපි එක ඡේදයයි ගන්න. එතකොට ඒ ඡේදේ මෙන්න මේ දීලා තියෙන ඡේදයේ මේ ගන්න ඡේදය අපි සාරාංශ කරන ඡේදය සාරාංශයේ මේක. මේක සාරාංශය මේක දෙන ලද ඡේදය. එතකොට ඡේද දෙකක් හෝ තුනක් වෙන්න පුළුවන්. මේක තමයි සාරාංශයක් විදිහට ගන්න. එතකොට අපි මොනවද ගන්නවද කරන්නේ? ඉස්සෙල්ලාම කරන්නේ පුතේ හයිලයිටර් එකක් හරි ගන්න. එහෙම නැත්නම් පැන්සලක්. පැන්සලක් තමයි හොඳ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන මොකද්ද? පළවෙනියටම දෙන ලද ඡේදය හොඳින් කියවන්න. අනිවාර්යයෙන්ම අරහෙන් මේ කියවන්න එපා, හොඳින් කියවන්න. මේක අනිවාර්යෙන් කරන්න හොඳ. හොඳටම කියවන්න කල්පනාව. දැන් අපි අද පේපර් එකක් දානවානේ. එතකොට ඒකේ මේක කරන්න ඕන. මේක කරොත් ලොකු ලකුණකට යන්න පුළුවන්. හොඳින් කියවන්න. ඊට පස්සේ දෙවෙනි වතාවෙත් මොනවද කරන්න ඕන මයි පුතේ? දෙවෙනි වතාවෙත් මොකද කරන්න ඕන? නැවත කියවන්න. හොඳට කියවන්න, ආයිසරයක් කියවන්න. හරිද? අනිවාර්යෙන් කරන්න. ඊට පස්සේ වැදගත්ම කරුණු වලට මොනවද කරන්නේ? වැදගත්ම කරුණු වලට මොනවද කරන්න ඕන? කරුණු සලකුණු කරගන්න, ඉරි අඳින්න. නැත්තම් සලකුණු කරගන්න, හයිලයිටර් ගන්න සලකුණු කරගන්න. වැදගත්ම කරුණු ටික සලකුණු කරගන්න. ගොඩාක් වැදගත් කරුණු ටිකක් තියෙනවනේ මේකේ. මේ ටික හොඳට සලකුණු කරගන්න. ඒ කියන්නේ දැන් මෙහෙම කියවගෙන යනකොට වාඩි දෙනවා මේක වැදගත්. මේක වැදගත්. මේක වැදගත්. හරිද? හරිද? වැදගත් කරුණු අපි මොකද කරන්නේ? සලකුණු කරගන්න. හරිද? දැන් සලකුණු කරගත්ත කරුණු වලින් මොකද්ද කරන්න ඕන? අර වැදගත්කමේ අනුපිළිවෙලට ලියාගෙන මොකද්ද කරන්න ඕන? කටු සටහනක් හදාගන්න. පොඩි කටු සටහනක් හදාගන්න. මෙන්න මේවා තමයි මේක තියෙන්නේ කියලා. ඊට පස්සේ ඡේදය ආධාරය ඇතුව වගුවක් ගහලා, වගුවක් ගහන්න එපා කියලා කියන සමහර ස්කෝල වල කියනේවට වගුවක් ගහලා ඡේදයේ මේ සාරාංශයේ පිටපත් කරලා වචන ගාන චෙක් කරගන්න. කටු සටහනෙන් වචන ගාන චෙක් කරගන්න. ඊට පස්සේ සාරාංශයේ මේක පිටපත් කරගන්න. හරිද? පිටපත් කරගන්න. හැබැයි අනිවාර්යයෙන්ම එක ඡේදයයි තියෙන්න ඕන. වචන ගාන තියෙන්න ඕන මෙන්න මෙතන අග. මේක මෙන්න මෙහෙම තමයි හරිනම් ලියන්න. හරි විදියෙන් නම් මෙන්න මෙතන වචන ගාන ලියන්න. හරි විදියෙන් නම් මෙතන වචන ගාන ලියන්න ඕන. මේ එක කොටුවක වචන කීයද ලියන්නේ? එක කොටුවක ලියන්න කීයද? එකයි. ඊට පස්සේ ගණන් කරලා වචන ගාන ලියන්න. දැන් ඔයාලා අර වෙනදා කරනවා වගේ කරන්න එපා. 10 11 කියන්නේ ලොකු පන්. හරිද? එහෙනම් මොකද කරන්නේ? දෙන ලද ඡේදය ඉතාම හොඳින් කියවනවා. නැවත වතාවක් කියවනවා. ඊට පස්සේ වැදගත් කරුණු වලට ඉරි ගහනවා. ඊට පස්සේ කටු සටහනක් හදා ගන්නවා. ඒ ඉරි ගහපු කරුණු වලින් මේකේ වැදගත්ම කරුණු ටික මේකේ තියෙන්නේ. ඊට පස්සේ මොනවද කරන්නේ? අපි පිටපත් කරගෙන බලනවා වචන ගාන හරිද කියලා. ඊට පස්සේ තමයි ඒ කටු සටහන මාර්ගයෙන් තමයි කරන්න ඕන වෙනස්කම කරලා මේ විදිහට එක කොටුවක එක වචනේ ගාන ලියලා වචන ගාන මෙතන ලියනවා. හැබැයි එක ඡේදයකට විතරයි සාමාන්‍යයෙන් සාරාංශයක් වෙන්නේ. ඉතින් මේ ක්‍රමයේ අනුගමනය කළොත් ඔයාලට පුළුවන් අර වෙනදා කරනවට වඩා ලකුණු ප්‍රමාණයක් ගන්න. මේවා එකක්වත් සමහරු කරන්නේ නැහැ. ඔහේ ලියනවා. එතකොට හරියට අපිට ලියා ගන්න බෑ. සර් වගුවක් ගහලා ලිව්වොත් වැරදි දාන එකක් නැහැ නේද? අනේ නැහැ. හරි ක්‍රමයේ ඒක. නමුත් ඉස්කෝලේ ටීචර්ගෙන් අහන ටීචර් වගුවක් ගහලා ලියන්නද කියලා. එක එක ස්කෝල් වල සමහර ටීචර්ලා කැමති නෑ. සමහර ටීචර්ලා කැමති මේ පිළිවෙලට වැඩ කරනවා. ඉතින් මේක සුලෝචන හරි පිළිවෙලයි. ඉතින් ඒක අහන්න ඕන
ඉස්කෝල ඩීටකින් සමාර ස්කොල්ල එපා කියන තමාර ස්කොල අනිවාරෙන් ගන්න කියන මෙතන ම මයික් සොන් කරොත් එහෙම සමාර ස්කෝල්ල කියන එපා සමාර ස්කෝල් කියන අනිවාරෙන් ඔබවත් තියෙන එක ඒ වගේ වෙනස් ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයාලා සාරාංශයකට උත්තරලෙන්ද මම පෙන්න්නම් ඔයාලට අපේ සාරංශයක් අපි දාන්නම් පුතේ මේවට මෙන්න තියෙනවා සාරංශයක් ඉතින් මෙතන නම් තියෙනවාට වචන ගාන දාලා තියෙනවා මෙතන තියෙනවා වචන ගාන දාලා තියෙනවා ඉතින් ඔයාලට පුළුවන් ඒක හින්දා ඒ වචන ගානට කරති මේ මං කියේකයි කිව්වේ හොඳට කියවන්න කියවලා ඉරි ටිකක් ගහ ගන්න මොනා හරි වැදගත් දේවල් තියෙනවා නම් මෙහෙම ඉරි ඇඳ ගන්න ඒ ඉරි ඇඳලා ඉවරලා ඒව වාක්‍ය විදියට යටින් ලියා ගන්න ලියාගෙන කටු සටහන හදා ගන්න ඊට පස්සේ මොනවද කරන්නේ ඒ කටු සටහන ආශ්‍රයෙන් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාලගේ උත්තරේ පිළියෙල කරගන්න දැන් ඊළඟ එක තමයි තව ලකුණු 10ක් එන ප්‍රශ්නයක් තමයි ඔයාලට 10 11 පන්ති දෙකටම තව එන එකක් තමයි මෙන්න මේක මොකද්ද අර වගේම එකක් මෙන්න මෙයා කවුද ඡේද අර වගේම ප්‍රශ්නයක් නේ ඉතින් මේ ඡේදෙට නම් ගොඩක් අයගේ ලකුණු හම්බ වෙයි දැන් මම වෙලාවත් එක්ක තමයි ඔය කරගෙන යන්නේ ඉස්සරහට මොකද අපි සාහිත්‍ය ටිකක් කරන්න ඕන ඉතින් ඡේදයටත් අපිට ලකුණු හම්බ වෙයි ද ඡේදේ නම් ඔයාලට එච්චර අමාරුවක් නැහැ එක්ක කවියක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඡේදයක් වෙන්න පුළුවන් අර මේ විදිහටම මොකද කරන්න ඕන හොඳට කියවන්න ඕන පොඩ්ඩක් වෙනස් වෙනවා ඡේදයක් දුන්නයින් පස්සේ මොකද කරන්න ඕන මම මේක බකන්නම් පුතේ ඡේදයකට කොහොමද ලකුණු ගන්න අපි ඡේදයකට කොහොමද ලකුණු ටිකක් වැඩිපුර ගන්න කියලා පොඩ්ඩක් බලමු තේරුණාද අපි ඡේදයකට වැඩිපුර ලකුණු ප්‍රමාණයක් ගන්න කොහොමද අපි මෙන්න මේක තමයි කරන්න ඕන ළමයි ඡේදයකට ලකුණු ගන්න. හරි. මේවා හොඳට ඔළුවට දාගෙන හරියටම කරන්න කලබල වෙන්නේ නැතුව. හරිද? ඡේදයක් දුන්නාම පස්සේ දැන් මම පොඩි අදහසක් ගන්න ඔයාලට මේක දැම්මේ ඔයාලට පේනවද? ඒ ඡේදෙන් අරගෙන අපි උත්තර ලියන්නේ. අපි ඡේදෙන් අරගෙන උත්තරේ. එතකොට මේ ඡේදෙන් පිළිතුරක් අපි ගන්නකොට පහලට හරිද ඡේදෙන් මොකක් හරි එකක් පහලට ගන්නකොට අපි ළඟ තියෙන්න ඕන හරිද අපි ළඟ තියෙන්න ඕන ඒ පිළිබඳව දල අදහසක් ඡේදේ පිළිබඳව එහෙනම් අපි ඡේදකින් උත්තර ලියනකොට අර විදිහටම ඔළුවේ තියාගන්න ඕන සාරාංශ වගේම මේ ඡේදය නේද මෙන්න මේ ඡේදය ඉස්සෙල්ලා මොනවද කරන්න ඕන මෙන්න මේ ක්‍රම තුන අනුගමනය කරන්න මෙන්න මෙහෙම කරන්න හොඳින් කියවන්න ඡේදය හොඳින් කියවන්න අනිත් එක දෙපාරක් කියවන්න එකපාරක් නෙමෙයි දෙපාරක් කියවන්න එකක් මදි පළවෙනි පාර කියවන්න ඕන දෙවනි පාරත් ඔයාලා කියවන්න දැන් මොනවද කරන්නේ තුන්වෙනි පාර තමයි වැඩේ එහා පැත්තට ගන්න ඕන මොකද්ද කරන්න ඕන දැන් මොනවද කරන්න ඕන පළවෙනි පාර ගියුවා නවත්තන්නේ නැහැ දෙවනි පාරත් කියවන්න ඊට පස්සේ මොනවද කරන්නේ පළවෙනි පාර කියවලා නැවැත්ුවේ නැහැ දෙවනි පාරත් එහෙමම කියුවා ඊට පස්සේ මොනවද දන්නවද කියවන්න ඊට පස්සේ ඔයාලා ප්‍රශ්න ටික කියවන්න තේරුණා තුන්වෙනි අවස්ථාවේ මොනවද කරන්නේ මේ ඡේදයෙන් දීලා තියෙනනේ ප්‍රශ්න ටිකක් ළමයි ඡේදයෙන් ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා ඡේදේ නදාලා ප්‍රශ්න ටිකක් දීලා ප්‍රශ්න ටික කියවන්න ඕන ප්‍රශ්න කියවන්න ඕන කල්පනා තුන්වෙනි අවස්ථාව දැන් අපි මොනවද කරන්නේ අන්තිමට මොනවද කරන්නේ ආයිසරයක් ඡේදයේ කියවමින් පිළිතුර ලියන්න ඔන්න ඕක තමයි නියම කරන්නේ. එහෙනම් දැන් මොනවද කරන්නේ? ඡේදයෙන් පිළිතුර සොයන්න ඕන. ඡේදයෙන් පිළිතුර සොයන්න බොහෝ විට ඡේදයට වහල් වෙන්න එපා. සමහර වචන තියෙනවා. ඔයාලගේම වචනේ සමහර උත්තර ලියන්න ඕන සමහරලාට ඔයාලගේම වචන.
තොට ඉතාම හොඳින් චේදය කියවන්න ඕන පළවෙනි කතාව. මේක ලකුණටික් ගන්න. නේද? ඊට පස්සේ තව පාරක් තමන්ට තේරෙන විදිහට අවබෝධ කරගන්න ඕන අවබෝධයෙන් යුක්තව කියවන්න ඕන ඡේදය දෙකයි. ඒක දෙපාරක් දැන් කියවලා. තුන් පාරක් ඡේදය කියවෙන්න ඕන ඒකයි. නැත්තම් හරි උත්තරේ ඉන්නේ ළඟපාත යන උත්තරයක් එන්නේ. ඊට පස්සේ ප්‍රශ්න ටික හොඳටම කියවන්න. කල්පනාව. දැන් මොනවද කරන්නේ? පැන්සලක් ගත්තා. ඡේදය කියවගෙන යන ගමන් අදාළ ප්‍රශ්නෙට අදාළ උත්තරේ එක්ක ඉරක් ගහගන්නවා. එහෙම නැත්තම් ලියාගෙනම යනවා. තේනද? එක්ක ඉරක් ගහ ගන්නවා. හරියට උත්තරේ පෙළ ගහ ගන්න ඕන නිසා. එහෙම නැත්තම් මොනවද කරන්නේ? ඒ වෙලාවම ලියාගන්න. ඉතින් මේ වගේ පිළිවෙලට ගියොත් එහෙම ඔය ඡේදය ලකුණු ටික නම් මට විශ්වාසයි ඔයාලා හොඳටම ගන්නවා කියලා. මොකද සාමාන්‍යයෙන් දැන් මම මේ පෙන්න පේක ගත්තත් මේකත් කලින් පේපර් එකක තිබිච්ච එකක්. දැන් ඒක උනත් ගත්තත් ළමයි හරිම ලේසි. මේක කවියක් තියෙනවා. ඉතින් ඒකේ හරි ලස්සනට පිළිවෙලට දාලා තියෙනවා. එතකොට ඒකේ තියෙන කොටස් වලින් මෙතනින් ප්‍රශ්න ටිකක් අහලා දෙනවා. ඕකට ඉතින් අපිට අර ක්‍රමේ තමයි කරන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම අරෙන් මෙහෙන් කියවොත් එහෙම ඔයාලට ටිකක් අමාරු වෙනවා වැඩේ කරගෙන යන්න. දැන් එතකොට ඔය අපි කතා කළේ ප්‍රශ්නාංක අපේ ප්‍රශ්නාංක ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ 1 සිට 4 දක්වා ප්‍රශ්න ටික තමයි කතා. එතකොට ඔයාලා දන්නවා මීට අමතරව 5 වෙනි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ඇත්තටම ලකුණු 15ක් හම්බෙන ප්‍රශ්න. දැන් මේක මම නැවතත් ඔයාලට කියනවා මේ ස්ටෑන්ඩඩ් එක මොකද්ද? ඕ ලෙවල් සහ 10 වසරේ ළමයින්ගේ ප්‍රශ්න පත්‍ර ආකෘතිය තමයි අපි මේ කතා කරන්නේ. නේද? ඕ ලෙවල් සහ 10 වසරේ ළමයින්ගේ සාමාන්‍ය ප්‍රශ්න පත්‍ර ආකෘතිය. දැන් මේ අවුරුද්දේ ඕක හදනකොට මේ අවුරුද්දේ විභාගේ තියෙනකොට සමහර වෙලාවකට ළමයි ඔය විදිහටම ප්‍රශ්න පත්‍රේ හදන්න නැති වෙන්න පුළුවන්. මොකද බොහෝ පාසල්වල මේ ඉතාලම හොඳට මේක කරලා නැහැ තාම. ඉතින් ඒක නිසා තමයි අපි මේ අවුරුදු වලට මේ පොත් ටික තාම ඔයාලට එව්වේ නැත්තේ මේ අවුරුද්දට ගැලපෙන විදිහට. මේ 11 වසර පොත් දෙකක් තියෙනවා මේ අවුරුද්දේ. මේක අපි වෙනස් කරලා හදලා එවනවා. මේක 10 වසරේ පොතක්. අපි ඒකත් එවනවා. ඔයාලට ලබන මාසේ වගේ එවනවා. බොහෝ විට 10 11 දියාට ඔයාලට ඒවා ඉවි ගෙදරටම කුරිය කරලා. ඉතින් මේකයි තව පොතක් තියෙනවා 11 වසර ළමයින්ට পেපර් පොතක්. ඒකත් ඔයාලට එවනවා. ඒතොර 10 වසර ළමයින්ට අදාළ ටර්ම් পেපර් සහ අනිත් ඒවා සාහිත්‍ය සෑහෙන දුරට ආවරණය වෙච්ච මෙන්න මේ සාහිත්‍ය සෑහෙන දුරට කියන්නේ ගොඩක්ම කවර් කරලා තියෙනවා. පිළිතුරුත් එක්කම තියෙනවා මේ පොත්වල. ඉතින් ඒක අපි ඔයාලට එවන්න බලාපොරොත්තු වෙනවා. 10 වගේ කියන්නේ 10 වගේ දිහාට ටීචර්ලා කොහොම විට ඔයාලට ගෙදරටම එවයි මේ ප්‍රශ්න පත්‍ර සහ අනිකුත් දේවල්. හරිද? එහෙනම් ඔන්න අපි මේ දේවල් සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. හරිද? අපි මේ දේවල් සම්බන්ධව සාකච්ඡා කරලා දැන් අපි යනවා කොහෙටද මම යන්නේ? 5 වෙනි ප්‍රශ්නේ. දැන් මේ 5 වෙනි ප්‍රශ්නෙට ලකුණු කීයක් හම්බ වෙනවද? ලකුණු 15ක්. මේ එතකොට මේ 5 වෙනි ප්‍රශ්නෙට එන්නේ මොනවද? හරි 5 වෙනි ප්‍රශ්නෙට එන්නේ මොනවද කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. මේ 5 වෙනි ප්‍රශ්නෙට මොන වගේ ඒවාද එන්නේ? එහෙනම් අපි බලමු මයි පුතේ මොනවාද 5 වෙනි ප්‍රශ්නෙට එන්නේ කියලා අපි දැන් බලන්න ඕන. දැන් එහෙනම් ওই 5 වෙනි ප්‍රශ්නෙට මොනවාද ළමයි වැඩිපුරම එන්නේ? මේ ටර්ම් එකේදී වැඩිපුරම එන්නේ, කියන්නේ නෝමල් එන්නේ මොනවද කියලා අපි කතා කරමු. ලිපියක් එනවා. ලිපියක් එනවා. ඒක එක්ක රාජකාරී ලිපියක් වෙන්න පුළුවන්, නැත්නම් ව්‍යාපාරික ලිපියක් වෙන්න පුළුවන්. ලකුණු 15ක් හම්බෙනවා. ඊට පස්සේ මොකක්ද එන්නේ? අත්පත්‍රිකාවක් එනවා. දැන් මම පන්ති ගොඩාක් කතා කරා මේක. අත්පත්‍රිකාවක් එනවා. 10 වසර නම් ලිපියක් ඒ ගොඩක් එනවා. ඊට පස්සේ සමහර වෙලාවට 11 වසරට නම් න්‍යාය පත්‍රය වගේ දේවල් අහනවා. මේ ඊට පස්සේ පුවත්පත් වාර්තා අහනවා.
ඔය පස්සනි ප්‍රශ්නය ඔක්කම මේ අවුරුද්‍යානය වනේ මේ වගේ දෙවන්නේ. ඊට පස්සේ දැන්වීම් මහනවා. න්‍යාය පත්‍රහනවා. දැ මේ මෙන්න මේ වගේ විවිධ දේවල් අහනවා. දැම්මං ඔයාලට මේවා කොහොමද කරන්න කියන එක උදාහරණ කීපයක් කරහා පෙන්. දැම් මේකට ලකුණු කියක් කම්පෙනවද ළමයි. ලකුණු කියක් මේවා ගොඩාක් කරා අපිට ඊයෙත් අපි කරා කොලාවස. ලකුණු කියක් කම්පෙනවද මයිපුතේ මේවට? ලකුණු කියක් කම්පෙනවද? ලකුණු 15ක ප්‍රමාණයක් ඔයාලට කම්පෙනවා. ඉතින් මේ වගේ ඔයා කොහොමද කරලා තියෙන්නේ කියලා බලනවා. නිර්මාණශීලීත්වය බලනවා. මේකට ඉතින් ඔයාලට අඩි රූලක් පැන්සලක් මකනයක් ඔය කෝණමානයක් හරි ලස්සනට පාවිච්චි කළ තමයි මේක ගොඩනගන්න වෙන්නේ. ඉතින් එතකොට ඔයාලා තේරුම් ගන්න මෙවුවා රතු පාට පෑන මේ මේවා කරනකොට රතු පාට පෑන පාවිච්චි කරන්න එපා. තේනවද? මෙයා පාවිච්චි කරනකොට රතු පාට පෑන පාවිච්චි කරන්න එපා. කොළ පාට පෑන පාවිච්චි කරන්න එපා. ඉතින් රතු සහ කොළ හැර ඔයාලට ඕනම වර්ණයක් ස්කෝලෙන් උතුට අහන්න සමහර ස්කෝල් එකේ කියව කියන ඇදී රතු පාට සහ කොළ පාට හැර වෙන ඕනම වර්ණයක් පාවිච්චි කරලා මේකට අදාළ නිර්මාණය කරන්න පුළුවන්. දැන් මම කරපු එකක් දෙකක් මේවට අදාළ උදාහරණයක් පෙන්වන්න. ඔයාලට පුළුවන් ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි අරගෙන මේ බලාගන්න. එහෙම නැත්නම් නිකන් බලාගන්න පුළුවන්. ඉතින් මම දැන් කැමති ඔයාලත් එක්ක ෂෙයා කරන්න. ඔයාලත් එක්ක ෂෙයා කරගෙන බලන්න මම මේවට අදාළව අදපු නිර්මාණ. අපි පන්තියෙත් ගොඩක් ඒවා හැදුවා. මේක හරි වැදගත් වෙනවා මේ අද දවස. පන්තියට නාපු කෙනෙකුට උනත් ලොකු දෙයක් මම මුල ඉඳලම මේ කියලා දුන්නේ. ඉතින් එතකොට ඔයාලට අයිඩියාවක් ගන්න පුළුවන් කොහොමද මේවා කරන්නේ. දැන් අපි ඊට පස්සේ සාහිත්‍යෙටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නේද? ඉතින් ඔයාලට අද පන්ති තියෙන්නේ නැති. නමුත් අපි මේක කරනවාම කියලා තීරණය කළා. අපි කොහොමද දැනගෙන හිටියේ ළමයින්ට කොහොමද පන්ති තියෙනවා උදේවලු දැම්මොත් කියලා. නමුත් අපිට රාත්‍රී කාලෙදි දාන්න බැහැ. අපි පන්තිවල ඉන්න නිසා මේ අද දවසට අදාළ පන්ති තියෙනවානේ. අද පොලිටිකල් සයන්ස් පන්තිය මගේ ඒවයි ඒ ලෙවල් ළමයින්ට විභාගෙත් ළඟයිනේ. ඉතින් ඒක නිසා තමයි පොලිටිකල් සිංහල රිවිෂන් තියෙනවාද. ඉතින් ඒක නිසා මේ තමයි අපි මේ විදිහට උදේවරුවේ සැලසුම් කරගත්ත ඉක්මනට තිබිච්ච පන්තියක් එහෙම මේට කරලා මයපුදාලට විභාගෙන් වැඩිපුර ලකුණු ගන්න අපි පොඩි සපෝට් එකක් දෙන්න ඕන කියලා හිතුවා. ඉතින් ඒකෙන් සමහර අය ප්‍රයෝජන ගන්න ඇති, සමහර අය නැතුව ඇති. ඉතින් අපි යන් එහෙනම් මම කැම එක චුට්ටක් මාරු කර ගන්නවා, වෙනත් කැමයක් ගන්නවා. අපි ෂාරින් එහෙකට යමු චුට්ටක් බලන්න. අපි ෂාරින් එහෙකට යම් පුතේ. බලන්නකෝ ෂාරින් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති, තාම නැතුව ඇති. මෙන්න තියෙනවා පස්වෙනි ප්‍රශ්නෙට අදාළව අපි එකින් එක බලමු. මේ දැන් මම පිළියෙල කරපු එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති සිරිපුර ග්‍රාමෝදය සමිතිය මගින්. මේක කියවන්න වෙනවා අපිට. සිරිපුර ග්‍රාමෝදය සමිතිය මගින් තරුණ නාට්‍යකරුවන් සඳහා වැඩමුළුවක් සංවිධානය කළ තියෙනවා. බලන්න පුතේ. හරිද? ඒක 2016 ජනවාරි මාස 20 වන දින වේලාව පෙළවරු 9 සිට පස්වරු 7 දක්වා පැවැත්වෙනවා. දෙහින ඔළුවේ තියාගන්න දවස කවද්ද? 2016 ජනවාරි 20 පෙරවරු 9 ඉඳලා 7 දක්වා දිනනවා. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ප්‍රවීණ නාට්‍යවේදී නයන කලාපති. ඔන්න පුතේ අපිට අල්ල ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මම හයිලයිට් කරා එක. ඊට පස්සේ නාට්‍යවේදී නයන කලාපති මාතා සම්බන්ධ වෙනවා. වැඩමුළු අවසානයේ කෙටි නාට්‍ය තුනක් වේදිකාගත කරන්න නියමිතයි. ඊට පස්සේ කියනවා වැඩමුළුව පැවැත්වෙන ස්ථානයේ වශයෙන් තෝරාගෙන ඇත්තේ සිරිපුර යෝන් රඟහල. ඔන්න බලන්න කියන ඒවා. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් සිරිපුර යෝන් රඟහල තමයි මෙයාලා මේකට යොදාගෙන තියෙන්නේ කියලා කියන එක. ඊට පස්සේ මේකේ ලියුම ප්‍රාදේශීය ලේකම්තුමා වෙත යවන්නලු. හැබැයි රාජකාරී ලිපියක්. ඔයා කවිඳු උඩවත් නේද? සමිතියේ ලේකම් කවිඳු උඩවත් කියලා තියන්නලු. හැබැයි අපි චුට්ටක් හිර කරලා දෙනවා. මෙතන වචන 100ක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනලු. දැන් ඔයාලට පේනවා ඇති එහෙනම් මේක රාජකාරී ලිපියක්. ඔයා දන්නවා රාජකාරී ලිපියේ ආකෘතිය කොහොමද සැකසෙන්නේ, ව්‍යාපාරික ලිපිය ආකෘතිය කොහොමද සැකසෙන්නේ කියලා. මෙන්න ඔයාලට මම දාලා තියෙනවා මේවා ඔක්කොම බලනකොට ඔයාලට තේින්න ඇති ව්‍යාපාරික රාජකාරී ලිපිවල සියලුම දේවල් ගන්න ඕන වම් පැත්ත.
ඔබට පේන ඇති මෙන්න යවන්නාගේ ලිපිනය තියෙනවා. හරිද? ඊට පස්සේ අපි දිනේ දාලා තියෙනවා. හරිද? ඔන්න බලන්නකෝ, එතන අපි ස්පේසයක් ඉතුරු කරලා නැහැ. හරියට පිළිවෙලට පිළිවෙලටම aran තියෙනවා. ඊට පස්සේ මෙන්න තියෙනවා ලබන්නාගේ ලිපිනය. ආ, ඊට පස්සේ ඔයාලට පේනවා ආමන්ත්‍රණයක්. ඊට පස්සේ ඔයාලට පේනවා මාතෘකාවට ඉලක්ක ඇඳලා. මේ ඔක්කොම එකම ගානට තියෙන කියලා පේනවා. එකම විදිහට බැලන්ස් කරලා තියෙන කියලා පේනවා. ඊට පස්සේ ලිපියේ බඳ සකස් කරලා තියෙන අර විදිහටම අර කාරණා ටික. ඊට පස්සේ මෙන්න තියෙනවා ස්තුතියි, මේට විශ්වාසයි කියලා. මේ ඔක්කොම ආඩ පේනවා ඇති. එක් පැත්තකට තමයි අපි මේ සියල්ලම අරගෙන තියෙන්නේ. වම් පැත්තට. මේක තමයි සාමාන්‍යයෙන් ව්‍යාපාරික ලිපියක, රාජකාරී ලිපියක ආකෘතිය බවට පත් වෙන්නේ. එතකොට එකම පැත්තට තමයි මේවා ගන්න. අර කලින් වගේ මේ පැතිවලට අපි ගන්නේ නෑ. ඒවා වැරදි විදිහට තමයි සලකන්නේ. නිසා මතක තියාගන්න, ඔක්කොම ටික ගන්නේ වම් පැත්තට තමයි. ඒකල තමයි බැලන්ස් කරන්නේ. ඔයාලට පේනවා. එතකොට ඔන්න ව්‍යාපාරික ලිපියක්, රාජකාරී ලිපියක් ලියන ආකාරය. එතකොට ඔයාලට පුළුවන් දැන් මේ අර කියපු නාට්‍ය තුනක් එහෙම මම බොරුවට හිතලා දාලා තියෙනවා. ඔයාලට පේන තේ ලියපු එක එහෙම ලිව්වහම තමයි ඔයාලට වඩා හොඳ ලකුණකට යන්න පුළුවන්. පේනවා. අපි හිතලා තමයි මේ විදිහව දාන්නේ. අනිත් ඒවා මේ වෙලාව දිනේ ඔක්කොම මෙතන අපි සඳහන් කළා. ඊට පස්සේ අපි තවත් පස්වෙනි ප්‍රශ්නෙට අහන ව්‍යාකරණ මේකකට යනවා. මෙන්න තියෙනවා වීරගම මාණ්ඩලික වාර්තාකරු දසුන් වීරසිංහ ලියන ලද කෙටි සටහනක් තියෙනවා. පොඩි තොරතුරු ටිකක් තියෙනවා. එතකොට මේකේ තියෙනවා වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේලු තිබුණේ මෙයාවිලා මේ රිපෝටර් කෙනෙක් වාර්තාකරුවෙක්. ඊට පස්සේ වීරගම මහාවිද්‍යාලයේලු තිබුණේ 2014-3/21 කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාවලු. ඊට පස්සේ ආදි ශිෂ්‍ය පසන්ද අනුස්කාවලු. මතක තියන්න මේක ක්‍රීඩා උත්සවයක්. ඊට පස්සේ ආරයි තමුත්තෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා කියපු කතාවේ කොටසක් දාලා තියෙනවා, ලියාගෙන තියෙනවා. පසන්ද අනුස්ක කියපේවා ටිකක් මෙතන දාලා තියෙනවා. ඕනයි පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ඉතින් කියනවා වීරගම මාණ්ඩලික වාර්තාකරු 10 නම් මේ වගේ කෙනෙක් නැහැ. 11 තමයි එනවනะ. වීරගම මාණ්ඩලික වාර්තාකරු ඔයා කියලා හිතලා මේකට අවශ්‍ය කරන පුවත්පත් වාර්තාවක් හදන්න. හැබැයි වචන 100ක් තියෙනවද? දැන් අපි බලමු මේක පුවත්පත් වාර්තාවක් ලියන්නේ කොහොමද කියලා. දැන් මේ පේනවනේ ඔයාලට පුවත්පත් වාර්තාවක් ලියන විදිහ. දැන් ඔයාලට පේනවා දැන් මේ පුවත්පත් වාර්තාව තනිකර පත්තරයක ගියා වගේ පුවත්පතක් නේ. මෙන්න බලන්න මේකේ මාතෘකාව ටිකක් ලොකුවට ලියලා තියෙනවා. කල්පනාවෙන් ඉන්නවද? නැත්තම් දෙපාරක් ලියන්න ඕනෝ. දෙපාරක් පෙන්සලෙන් ලිව්වොත් එහෙම මේක එනවයි විදිහ. ඕනනම් කෙනෙකුට මේක මෙතෙන්ට ගන්නත් පුළුවන්. මේ මෙතෙන්ටම යනකම් ලියන්නත් පුළුවන්. එහෙම නැත්තම් මෙන්න මේ මුල් හරියට. ඒ කියල කියන්නේ ළමයි මේ පැත්තරම ගන්න නැතුව ඕනනම් කෙනෙකුට මේ මුල් හරියට මෙන්න මෙතෙන්ට පමණක් මේ මාතෘකාව බැලන්ස් කරන්න පුළුවන්. හැබැයි මගේ මේවා එක නම් උපදේශනම් මේක රූල් තුනකට, ඒ කියන්නේ ඡේද තුනකට බෙදලා තනිකර පුවත්පත් වාර්තාවක් වගේ මැදින් චූටි ඉරි කැලක් ගහලා දැන් මෙතන මේ වඩ පේන ඇති යම් කිසි නිදහස් අවකාශයක් තියෙනවා. ඒක දාලා දෙන්නේ තනිකරම පුවත්පත් වාර්තාවක් වගේ පේන්නේ. දැන් ඔයාලට මම ස්පොට් ලයිටින් කරලා පෙන්නුවොත් එහෙම ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ තැන්වල පොඩි මේකක් තියෙනවා. අන්තිමට ලියලා තියෙනවා, මම වෙනිෂ් එකක් ගන්නම්. අන්තිමට ලියලා තියෙනවා මේක කවුද ලිව්වේ කියලා. ඔබට පේන ඇති මෙන්න මෙතන අන්තිමට පෙන්නනවා කවුද මේක ලිව්වේ කියලා. ඉතින් අතනදී අපිට තොරතුරු ටික විතරයි දීලා තියෙන්නේ. නමුත් පුවත්පත් වාර්තාවක් ගත්තාම පස්සේ තොරතුරු ටිකෙන් අපිට පුළුවන්කම තියෙන්න ඕන මොකක්ද මේ කියන්නේ කියලා. ඉතින් ඕනා ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන විභාගයට හොඳට ලියන්න කියන ඉල්ලීම අපි කරමු. නේද? ඉතින් මේෙන් බලන්නකෝ තව එකක් තියෙනවා. අත්පත්‍රිකාවක් හදන්න කියලා තියෙනවා. ඔබට පේනවද? වලට පේනවා අත්පත්‍රිකාවක් හදන්න කියලා. අපි මේ කතා කරන්නේ මොන ප්‍රශ්නේද? පස්වෙනි ප්‍රශ්නේ තමයි කතා කරන්නේ. දැන් අත්පත්‍රිකාවක් හදන්න කියලා ඔයාලට තියෙනවා. පේනවා. අපි එහෙනම් ලිපියක් කතා කරා, අත්පත්‍රිකාවක් කතා කරා, පුවත්පත් වාර්තාවක් කතා කරා. ඒකට දැන්වීමකෝයි අත්පත්‍රිකාවක අතර වෙනසක්. හරි. එතකොට අපි යන් එහෙනම් දැන් ව්‍යාකරණ එකේ අත්පත්‍රිකාව බලන්න මෙන්න තියෙනවා.
මොකද කියන්නේ? ප්‍රදේශයේ බහුලව වැවි ප්‍රයෝජනෙට නොගෙන. හොඳට තේරුම් ගන්න. ප්‍රදේශයේ ගොඩාක් වැවෙනවලු. ඒකල ප්‍රයෝජනෙට නොගෙන අපතේ යන පළතුරු වර්ග බෝතල් වලට අසුරා දෙස් විදෙස් වෙළඳපොළට අලෙවි කිරීමෙන් ආදායම් උපයාගත හැකි සොයන් රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඔබගේ යෞවන සමිතිය විසින් තීරණය කර ඇත. ඔයාලගේ යෞවන සමිතිය තියෙනවා. ඒකෙන් මොකද්ද තීරණය කරලා තියෙන්නේ? ප්‍රදේශයේ සෑහෙන දුරට හැදිලා වැටිලා පරවෙලා විනාශ වෙලා යන මාර රහ මෙව්වා. මොනවාද? පළතුරු අරව. දැන් ඔයාලා හදන්නේ මොකක් කරන්නද? මේ ටික පිළිවෙලට ඒක රාසී කරලා ව්‍යාපාරයක් කරන්න තමයි හදන්නේ. නේ? පිළිවෙලට මේක ඒක රාසී කරලා ව්‍යාපාරයක් කරන්න තමයි දැන් ඔයාලා හදන්නේ. හරිද? දැන් බලන්න. ආදායම් උපයාගත හැකි සොයන් රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඔබගේ යෞවන සමිතිය විසින් තීරණය කරනවා. ආ තනියම තනි තනියම ව්‍යාපාර කරන. ඉතින් මේ ප්‍රදේශයේ වැවිලා වැටිලා විශාල ප්‍රමාණයක් අපත යනවා පළතුරු. මේදී බෝතල් වලට අහුරන්න. ඊට පස්සේ අලෙවි කරන්න. ඒකෙන් ආදායමක් ගන්න පුළුවන්. සොයන් රැකියාවක් තමයි ආරම්භ කරන්න බලාපොරොත්තු. ප්‍රදේශයේ පිළිගත් බැංකුවක් අන්න පුතේ. බැංකුවකින් සපෝට් එක දෙනවලු. මොකටද? සල්ලි දෙනවා ණය දෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුම දෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ රැකියා විරහිත උපාධාරින් සම්බන්ධ කරන්න ඒ කට්ටියක උනන්දු ඇති කරන්න හෑන්ඩ් බිල් එකක් අත්පත්‍රිකාවක් හදන්න. දැන් ඔය හෑන්ඩ් බිල් හදනකොට අත්පත්‍රිකා හදනකොට පැහැදිලිවම තියෙන්න ඕන දෙයක් තමයි නිර්මාණශීලීව. තේනවද? පැහැදිලිවම ඔයාලට තියෙන්න ඕන දෙයක් තමයි පුතේ නිර්මාණශීලීව. නිර්මාණශීලී බව කියන්නේ මොකද්ද? මේක බල දැන්වීමකුත් එහෙමයි. දැන්වීමකයි අත්පත්‍රිකාවයි තියෙන චූටි වෙනසක්. ඊ අපි 11 වසරේ කතා කරා. 10 වසරේ තියෙන්නේ නැහැ දැන්වීම. අත්පත්‍රිකාවත් තමයි ගොඩක් කලාවට යන්නේ. එහෙම නැත්නම් රාජකාරී ව්‍යාපාරික ලිපියක් යන්නේ. බොහෝ විට. නේද? ඉතින් මොකද ගොඩක් උගල නැහැ නේ යාළුවෝ. ඉතින් එතකොට මේකේ මේ අත්පත්‍රිකාවක් හෑන්ඩ්බිල් එකක් ගත්තාම අය පුතේ මේක නිර්මාණශීලී වෙනවා. පට්ට නිර්මාණශීලී. බලන කෙනෙක්ගේ ආකර්ෂණය ඇති කරගන්න. එහෙම නැත්තම් මිනිස්සු මේව බලන්නේ නැහැ. මිනිස්සු අරගෙන විසිකන. දැන් ඔයාලා ක්ලාස් එකට යනකොට කොච්චරනම් හෑන්ඩ්බිල් ඔයාලට දෙනවද? සමහර ඒවා ඔයාලා මොකක් හරි පින්තූරයක් හරි හරිද කාගේ හරි මේ මොකක් හරි තිබුණොත් එහෙම නළුවෙක්ගේ හරි නිලියෙක්ගේ හරි මොකක් හරි තිබුණොත් එහෙම ඔයාලා තියාගෙන ඉන්නවා. මොකක් හරි ලස්සන දෙයක් තිබුණොත් ඔයාලා ටයිම් ටේබල් එකක් හරි මොකක් හරි තිබුණොත් තියාගන්න. ඒ වගේ අපිට ඕන දෙයක් නම් අපි ළඟ තියාගන්න ප්‍රියමනාප වෙන්න ඕනේ. මේක ප්‍රියමනාප වෙන්න බෑ ළමයි. මේක ලස්සන වෙන්න බෑ. එතකොට නම් මේක ළඟ තියාගන්නේ නේද? අපි ළඟ තියාගන්නේ ඊට පස්සේ නේ. ඉතින් ඒක නිසා මේක පැහැදිලිවම ලස්සන වෙන්න ඕන, පිළිවෙලට තියෙන්න ඕන. එතකොට තමයි ළමයි මේක කවුරුත් ගන්න. එහෙනම් අපි බලමු ඔය කියපේකට අදාළව මම හදලා තියෙන එක. දැන් මෙන්න තියෙනවා. ගොඩාක් මාසෙච්ච ගන්න නෙවෙයි. බලන්නකෝ ඔන්න පොඩි ටොපික් එකක් දැම්මා. අපි දැන් අපි ජොබ් එකක් නැති කට්ටියනේ මේක ටාගට් කරන්න ඕන. ඔබට රැකියාවක්, රටට සේවාවක්. දැන් බලනකොට මිදවම හරි රස්සාව. එහෙනම් ටග් ගාලා ඕන කෙනා ගන්නවා. මේ ඔන්න බලන්න ඔබත් රැකියාවක් සොයනවාද? ගස් යට වැටි අපතේ යන අඹ වරකා දියුල් දොඩම් ආ බෝතල් කර දේශීය හා විදේශීය වෙළඳපොළට අලෙවි කර විශාල ආදායමක් ලබා ගන්න. ඔන්න බලන්න අපිට කියන්න ඕන දේ කිව්වා. දැන් එහෙනම් මෙයාට රස්සාවක් ඕන නම් දැන් අපි කිව්වා මේ ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් මේවා වැටිලා අපත යනවා නේද? ඒක නිසා මේක මේ කට්ටියට අවස්ථාවක් නේද? ඔන්න කියන බලන්නකෝ මෙන්න කියන ඒවා. මොකද කියන්නේ? මේ අවශ්‍ය කරන ඇසුරුම්, ශිල්පීය දැනුම, උපදේශ, සීතකරණ ප්‍රවාහන පහසුකම් කෝට්ටේ සිංහ යවන සමාජයෙන් නිකම්ම දෙන්න. කෝට්ටේ කියන්නේ මම නිකන් හිතලා දැම්මේ. මේ කෝට්ටේ ප්‍රදේශයේ රැකියා විරහිත ඔබ මෙම මහඟු අවස්ථාව අත්හරින්න එපා. අත් නොහරින්න. මොන බලන්න පොඩියට පොඩියට දාලා දෙන්න. ඔබගේ උනන්දු හා කැපවීම මත ව්‍යාපාරය දියුණු කරගෙන ඉස්සරහට යන්න ඕන. ජාතික බැංකුවෙන්, ඒ කියන්නේ මම මහජන බැංකුව කියලා හිතලා දැම්මේ. මේ සඳහා ණය පහසුකම් ලබා දීමට කැමැත්ත පළ කළ දෙන ඊට අමතරව අපිට මෙතනදී හම්බුණා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවශ්‍ය කරන විශේෂ දැනුම ලබනවා නේ. උපදෙස් දෙනවා, සීතකරණ දෙනවා. දියුණු ආර්ථිකයක් සෞභාග්‍යවත් දේශයක් ගොඩනැගීමට ඔබත් අදම ආයුධ කරනවා. ඔන්න මේකේ තියෙනවා මොකද්ද? මෙයාලව සම්බන්ධ කරගන්න පුළුවන් විද්‍යුත් කැපැලක් තියෙනවා.
ඊට පස්සේ යාලගේ සයිට් එකක් තියෙනවා ඒවා ඉංග්‍රීසි වලින් දාන්න. හරි. ඊට පස්සේ සීමිත පිරිසකට පමණයි මේක ඉතින් කවුද ලිව්වේ කියලාත් ඔයාලට දාන්න පුළුවන්. මෙන්න මේ වගේ එකක් කළොත් ඔයාලට පුළුවන් ඒකට අවශ්‍ය කරන ලකුණු ටික ගන්න. ඉතින් මම විශ්වාස කරනවා මෙන්න මේ වගේ එකක් ඔයාලට එයි කියලා. ඊට අමතරව ඉතින් ඔයාලට මෙන්න මේ වගේ රැකියා ඉල්ලුම් පත්‍රත් ඔයාලට අහන්න පුළුවන්. නමුත් ඒව නිතර අහයි දන්නේ නැහැ. රැකියා ඉල්ලුම් පත්‍රය නම් මෙන්න මේ විදිහට තමයි අපි සාමාන්‍ය පිළිල කරන්නේ. ඒකේ තියෙන තොරතුරු වලින් රැකියාවකට ඉල්ලුම් පත්‍රයක් දාලා, අපේ පුද්ගලික තොරතුරු දාලා, පෞද්ගලික තොරතුරු දාලා, ඊට පස්සේ ඕ ලෙවල් ඉල්ලලා තියනවා නම්, ඒ ලෙවල් ඉල්ලලා තියනවා නම්, ඊට පස්සේ මේ තොරතුරු සත්‍ය හානි වැරදි කියලා සනාථ කරනවා. ඉතින් මේ වගේ එකක් මේ අවුරුද්දේයිද කියලා අපිට හිතා ගන්න අමාරුයි. මොකද තාම පාසල් වල මේ වගේ මට්ටමට උගන්වලා නැහැ කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් සමහර පාසල් වල නම් උගන්වලා තමයි ඇත්තේ. ඉතින් ආරාධනා පත්‍රයක් හදනකොට ඔයාලා දන්නවා මහලකු දේවල් කරන්නේ නැහැ. වැදගත් දේවල් හොඳටම පේන්න සාමාන්‍යයෙන් ආකර්ෂණීය විදිහට ආරාධනා පත්‍රයක් හදනවා. ඒකෙදි කොහෙද මේක තියෙන්නේ, දිනේ කවද්ද, වේලාව කවද්ද, මෙන්න මේ වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් අපි අවධානයට දක්වන්නේ. මේ වගේ දේවල් තමයි අපි සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කරනකොට කරන්නේ. දැන් මම ඔයාලගේ මයික්ස් ඔන් කරන්න හදන්නේ සාහිත්‍යයට අපි යන්න හදන්නේ. සාහිත්‍ය ප්‍රශ්නෙකදී කොහොමද ලකුණු ටිකක් ගන්න කියලා අපි විනාඩි 10කින් 15කින් සරලව කියලා දෙමු. කොහොමද ලකුණු ප්‍රමාණයක් වැඩිපුර ගන්නේ සාහිත්‍ය ප්‍රශ්න ටිකකට ගියන්. විශේෂයෙන් විචාර ප්‍රශ්නයකට කොහොමද අපි ලකුණු ටිකක් ගන්නේ? වැඩිපුර ලකුණු ටිකක් විචාරයකට ගන්නේ කොහොමද? අපි මීට කලින් මේ ගැන කතා කළා. අපි ඉතින් එතෙන්ට යන්නයි හදන්නේ. ඉතින් මම විනාඩි දෙකක් විතර ඔයාලට මොනා හරි මේ ව්‍යාකරණවල තියෙන ගැටලුවක් තියෙනවා නම් ඉතින් අපිට පුළුවන් ඔයාලත් එක්ක ඒ ගැන කතා කරන්න. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මොකද අපි අද මේක මෙහෙම කළේ ගොඩක් පිට ළමයිනුත් ඉන්න නිසා. ඉතින් ඒ කට්ටිය දන්නේ නැහැනේ මයික්ස් ඔෆ් කරන විදිය දන්නේ නැහැ, ඔන් කරන විදිය දන්නේ නැහැ. එදා සමහරට එයාලා ඔන් කරනකොට අපිට කරදරයි නේද? එහෙනම් මට කියන්න ඔයාලගේ මයික්ස් ඔන් කරලා තියෙන්නේ, නිතර කතා කරන ළමයි ඉන්නවා. ඉතින් මේ ටික හොඳයි ඔයාලට විභාගයට ලියන්න. මොනවාද ඔයාලට තියෙන ගැටලු? මොනවාද තියෙන්නේ ඔයාලට අපෙන් අහන්න? මොකුත් නැද්ද? ඔයාලට හැමදේම පුළුවන්ද? ඈ, ඔයාලට හොඳට ලියන්න පුළුවන් වේවි. හොඳට ලියන්න පුළුවන් වේවි ඔයාලට. ලකුණු 90ක් ගන්න පුළුවන් වේවි. කොහොමද? නැද්ද එක්කෙනෙක්? ලකුණු 90ක් ගන්න පුළුවන් වේවි. ටීචර් දැන් අපි දාන්න ඕනේ මෙයාලට පේපර් එකක්. ඒ පේපර් එක ෆස්ට් ටර්ම් එකට අදාළව හදපු එකක් අපි දාන්න ඕනේ MCQ වල උත්තරත් එක්ක අපි දාන්න. හරි. දැන් ටීචර් දායිද. හරි. එහෙනම් ඔයාලට දැනට ප්‍රශ්න නැහැ කියලා හිතනවා. මම චුට්ටක් යනවා එහෙනම් ඔයාලට සාහිත්‍ය ටිකක් කියලා දෙන්න. ඉතින් අපේ පරණ යාළුවෝත් ඇවිල්ලා ඉන්නවා. පරණ යාළුවෝ කියලා කියන්නේ පන්තිය සමානට මොනවා හරි හේතුකට වීඩියෝ රෙකෝඩින් බලන අයත් ඇති මෙතන. ඈ ඉතින් හොඳයි හැමෝම ලොකු ලකුණකට යන්න කියලා මං කියනවා. ඉතින් අපි යන් එහෙනම් සාහිත්‍ය කොටස. ළමයි දැන් මේකනේ ගොඩක් අයට අමාරුයි කියන්නේ. මේකනේ අමාරුයි කියන්නේ. මේකට මම හොඳ වැඩක් ඔයාලට කියලා දීලා තියෙනවා. මේ සාහිත්‍යයට මම ඔයාලට හොඳ වැඩක් කියලා දීලා. මොකද්ද කියලා දීලා තියෙනවා? අපි සුපිරි වැඩක් කියලා දීලා තියෙනවා මේ සාහිත්‍යයට. දැන් මේ පන්තියට එන්නේ නැති අය දැනගන්න, මය පුතා සාහිත්‍යයට උත්තර ලකුණු ගන්න නම් ඔයාලා මෙන්න මේ ක්‍රමයේ අනුගමනය කරන්න. එතකොට මං කියලා දෙන්නම්, අපේ ස්ටඩි පැක් තියෙනවා. ඒ ස්ටඩි පැක් පන්තියට එන්නේ නැති ළමයි කුරුණත් අපි දෙනවා. ඒක තමයි නියම ක්‍රමය. එහෙම නැත්නම් සිංහල වල ඒක මිස් වෙනවා. ගොඩක් අයද එහෙම මිස් වෙනවා. හරිද? එහෙනම් මම ඉස්සෙල්ලාම ඔයාට කියන්නම්, අපි ඔයා දන්නවා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න ටික තමයි කෙටි පිළිතුරු ලියන්න තියෙන්නේ. අපිට කෙටි පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රශ්න 10ක් තියෙනවානේ.
ඉති ඔවලමයි එන්නේ පාඩන් ඒ පාඩංවලට අදාලෝනි දෙ උදාහරණයකිතර අපි නං හැම එකම්ම යුගයත් එක්කම කතා කරන්න ඔයාලා දන්න ඇති අපි නං ඉති සාහිත්‍යයට නියමම ගේමත් දෙනවනි ළමයි අපි මාරම ගේමන්නේ දෙන්නේ අපි මුල ඉදලා සම්පූර්ණයෙන්ම හැම දේම කියල දෙනවා එතකොට මෙන්න මේ සාහිත්‍ය ප්‍රශ්න 10ට උත්තර ලියනකොට හරිද මෙන්න මේ වගේ සාහිත්‍ය ප්‍රශ්න ටිකට උත්තර ලියනකොට මය පුතා දැන් මෙන්න මේ වගේ තියෙනවනේ මේ වගේ මේක තනිකර පාඩම් වල ලියහන්නේ එතකොට ඔයාට ඒ ටික බලා ගන්න වෙනවා අපි මේවා අපි නම් මේවා මාර විදිහට කරානේ මේ බලන්නකෝ උන්වහන්සේ විසින් රජු රෝගී විස්සාදයි විචාල කල් මේ සඳහන් වන රජුගේ නම මොකක්ද දැන් මේ කතා කරන්නේ කවුද පුතේ මේ කතා කරන්නේ වෙදේහ රජුරෝයි ගිරාපෝතකේ සතර ගම්මන්ත දායකොලා දෙකම දන්න එතකොට මේ සඳහන් රජුගේ නම තමයි චූලණී බ්‍රහ්මදත්ත රජුරෝනේ ඔයා දන්නවනේ චූලණී බ්‍රහ්මදත්ත රජුරෝ තමයි උත්තර පංචාල නුවර චූලණී බ්‍රහ්මදත්ත රජුරෝ තමයි මේ ගැන තමයි මේ කතා කරන්නේ මේ සඳහන් පරිදි කිවිසි කාරණය මොකද්ද එක්සියක් රජදරුවෝ මරලා රටවල් අල්ලගන්න නේද සියයක් රජදරුවෝ මරලා සමස්ත දඹදිවම අල්ලගන්න ඉතින් මේ වගේ මේ කොටස් ටික නම් ඔයාලා කවර් කරන්න වෙනවා දැන් ඊට පස්සේ අහලා තියෙන බැද්දේකම අපි බැලුවා 11 වසර නම් 10 වසර නම් බැලුවේ නැහැ තාම ඉස්සරහට අපි බලනවා අවුරුද්ද පහුවෙලා දැන් මාස 6ක් වෙනවා මේ පාටේ උපුටාගත් ග්‍රන්ථය මොකද්ද බැද්දේකම මේ කවුරුන් විසින්ද කිව්වේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු විසින් නේද මිනිස්සු විසින් තමයි කලි මෙන්න මේ වගේ ඔයාලට අහලා තියෙනවා පුතේ හැම පාඩමකින්ම ප්‍රශ්න 10ක් අහලා තියෙනවා ඉතින් මේවා ගොඩාක් ලේසි ප්‍රශ්න ඉතින් මේ බලන්නකො මම 10 වෙනි එකට දැම්මා මෙවැනි සිංහනාදයේ අනෙක් රට නොවන්නේ වෙයි මෙසේ සිටු අයගේ නම අඟුලිමාල නැත්තම් අඟුලිමාල මානවකයා මේව පාඩේ ඇතුළත් කෘති රචනා වූ යුගයේ පොළොන්නරුව යුගයේ අමාවතුරේ තමයි මේක තියෙන්නේ. ඉතින් මේ වගේවා ඔයාලගෙන් ප්‍රශ්න 10ක් අහනවා. අපි පේපර් එකක් දානවා. ඔයාලා එතකොට කරන්න ඕනේ. ඉතින් අපි පන්තියට අදාළව මේවා ගොඩාක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ 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 ප්‍රශ්න නෙවෙයි. අපි වෙනම කතා කරලා තියෙනවා පාඩමින් පාඩමට සෑහෙන දේවල්. ඉතින් මං කැමති මේ විචාර ලියනකොට ඔයාලා මොනවද අනුගමනය කරන්න ඕන දේවල් කියලා. ඒක කෙටි පිළිතුරු එක ඔයාලා කොහොම ලියන්න ඕන. තව ඔකට එනවා ප්‍රශ්න ටිකක් එනවා ඒකෙනුත් ලියන්න තියෙන්නේ. ඒකේ අර ඡේදේ දීලා තියෙන ඡේදෙන් තමයි උත්තර ලියන්න තියෙන්නේ. ඒක එච්චර අමාරුවක් නෑ. අපිට ඇත්තටම අමාරු වෙන්නේ කොතනද? ලකුණු 10 සහ 15 විචාර ප්‍රශ්න තියෙනවා. ලකුණු 10 සහ 15 විචාර ප්‍රශ්න තියෙනවා. මෙව්වට මොනවද? දැන් අපිට සාහිත්‍ය ප්‍රශ්න වර්ග දෙකක් එනවා. ඔයාලා දන්නවනේ. සාහිත්‍ය ප්‍රශ්න වර්ග දෙකක් එනවා. මොනවාද එන සාහිත්‍ය ප්‍රශ්න වර්ග දෙක? හොඳට අහගන්න මේකට කරන්න ඕන වැඩේ. එකක් තමයි ලකුණු 10 ප්‍රශ්න. ලකුණු 10 ප්‍රශ්න වලට අපිට උද්ෘත සාමාන්‍ය ඉස්කෝලේ 3ක් ගන්න කියනවා ඇති. සාමාන්‍ය වචන 100ක් 125ක් අතර ප්‍රමාණයක් ගන්න කියනවා ඇති. ලකුණු 10 ප්‍රශ්න. හරිද? ඊට පස්සේ ලකුණු තව තියෙනවා 15 ප්‍රශ්න. හරිද? ලකුණු 15 ප්‍රශ්න තියෙනවානේ. ඒක බලන්න ඕනේ අර මුල් දෙක ලකුණු 10 15 ප්‍රශ්න. ඒකට අපි සාමාන්‍යයෙන් ගන්නවා උද්ෘත කීයක්ද? 4ක්. එතෙන්ට වචන 125ක් නැත්නම් 150 කියලා ඇති සමහර ස්කෝල්වල 150ක් අතර ප්‍රමාණයක් ලියන්න. ඒ උද්ෘත 4ක්. ඔහොමනේ අපි ගන්නෙ. දැන් මම ප්‍රශ්න දෙකක් පෙන්නලා ඉන්නම් ඉස්සෙල්ලාම. මෙන්න තියෙනවා ලකුණු 15 ප්‍රශ්න. මේ තියෙන්නේ. මේක මේ තියෙන්නේ 150 200 අතර කියලා තියෙන මේක නම. මේක ටර්ම් ටෙස්ට් පේපර් එකක්. එතකොට සමහර ස්කෝල්වල එහෙම දානවා. දැන් 150 200ක් කියලා දාද. මොකද යටත් පිරිසෙන් මේ ගාන හරි තියෙන්න එපා. නේ යටත් පිරිසෙන් මේ ගාන හරි තියෙන්න. නේ ඒක නිසා අපි මේ රේන්ජ් එක ඕනනම් අයින් කරගමු. 125ක් 150ක් අතර රේන්ජ් එකේ තියෙනවා. ලකුණු 10ක් නම් 125ක් ලකුණු 15ක් නම් 150ක්වත් තියෙන්න වෙනවා. දැන් මේ පේනවනේ දාලා තියෙනවා. එහෙනම් බලන්නකෝ
දැන් ඔන්න තියෙනවා තුන්වෙනි දෙවෙනි ප්‍රශ්නේ. සුදුසු ජීවනෝපායක් සරිකොට ගැනීමත් එකිනෙකාට ගෞරවයෙන් යුතුව සැලකීමටත් අවශ්‍ය වන වැදගත් වන යුතුව සැලකීමත් අතිශය වැදගත් වන බව පුග්ගසේන සිටුපුත්තුගේ පාඩමෙන් අපට මසක් කර එක් කරුණකට උදාහරණ දෙක බැගින් මෙම කියමන සනාථ කරන්න කියලා කියන. දැන් මේක 10ද 11ද කියන එක නෙවෙයි, ප්‍රශ්නේ විතරයි මට ඕන. මෙන්න තියෙනවා ප්‍රශ්න. වචන ගාන කීයද කියලා තමයි ඔයා දැනගන්න. එහෙනම් වචන 150කට ආසන්න ඔයා ලියන්න. සාමාන්‍යයෙන් මේ වගේ එකට ඕනම එකක් සතරකම්මන්ත්‍රණය වෙන්න පුළුවන්, බුත්තිලේ වෙන්න පුළුවන්. නැත්නම් මෙතන තියෙනවා සතරකම්මන්ත්‍රණය. මේ බලන්න බුත්තිල කතෝරයා අවස්ථා නිරූපණයේදී දැක්ව කුසලතාවය කියලා දෙනවා මේක. අපි හැමෝමක දන්න එකක් ගත්තොත් එහෙම උඹගේ ජාතකයේ මහෝද චරිතයේ උදාර නායකයේ ගති ලක්ෂණ ප්‍රකට කර. දැන් මේක ලකුණු 10ක 15 ප්‍රශ්න දෙකක් කියලා හිතන්න. මොන ප්‍රශ්නේ වුණත් ඔයා මොනවද කරන්න ඕන? මය පුතා ඉස්සෙල්ලාම ඔයාලට කරලා තියෙන පාඩම් වලට අදාළ හැඳින්වීම කියවන්න අපි දීලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මොනවා වුණත් හරිද මොන සාහිත්‍ය ප්‍රශ්නේ වුණත් අනිවාර්යයෙන්ම ඔයාගේ උත්තරේ කොටස් කීපයක් තියෙන්න ඕනේ. මොකද්ද තියෙන්න ඕනේ? ඉස්සෙල්ලාම හැඳින්වීමක් තියෙන. හැඳින්වීමක් තියෙන්න බෑ. හොඳටම තියෙන්න ඕනේ හැඳින්වීමක්. මේ හැඳින්වීම ඔයා අතේ අරන් යන්න. හිතන්නකෝ සතර කම්මන්ත්‍රණයේ ඔයා දැන් අපි දීලා තියෙන ලස්සන හැඳින්වීමක් දීලා දිනවා කියන හිතන්න. අපි හිතමුකෝ මේකෙන් අහන්නේ සතර කම්මන්ත්‍රණය කියලා. සතර කම්මන්ත්‍රණයෙන් උත්තර ලියන්න කියලා හිතන්නකෝ. මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. සතර කම්මන්ත්‍රණයෙන් උත්තර ලියනවා කියලා හිතන්නකෝ. අපි දැන් ලකුණු කීයක්ද මේ? අපි ලකුණු 10ක් එකක් කියලා හිතමු. ඔන්න. ලකුණු 10යි. සතර ගම්මන්ත්‍රණය තමයි අහලා තියෙන්නේ. මොකක්ද අහලා තියෙන්නේ? ශ්‍රේෂ්ඨ චරිත නැත්තම් මහෝෂධ පඬිතුමාගේ චරිතයේ පවතින උදාරත්වය විග්‍රහ කළා. අපි පන්තිය ලියලා තියෙන්නේ හොඳේ ගොඩක් ඒ. දැන් එතකොට අපිට හැඳින්වීමක් තියෙනවා. කොහොමද අපි ලස්සන හැඳින්වීම මේක ඇවිල්ලා වංචා කරලා ලකුණු ගන්න ක්‍රමයක්. බලන කෙනාට ලස්සනට ආසාවක් හිතෙනවා. මොකද්ද කියන්නේ? ආ අපිට පුළුවන් මෙහෙම ගන්න. කොහොමද? ආ හෙළ සාහිත්‍ය අම්බරෙහි පෑයූ පූර්ණ චන්ද්‍රයා බඳු සිංහල 550 ජාතක පොත උකලී කුරුණෑගල සාහිත්‍ය යුගයේ කර්තෘ මණ්ඩලයක් විසින් සම්පාදනය කරන ලද මහා බණ කතා සංග්‍රහය වන්නේ. අපන්නක ජාතකයේ ආරම්භව වෙසතුරු ජාතකයේ අවසන් වන කතා 547ක් අඩංගු සිංහල 550 ජාතක පොත බෞද්ධයාගේ මුදුන්මල් කඩලෙසේ අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අතර ඒ දීර්ඝතම ජාතකය වන්නේ උම්මංග ජාතකය. බෝසතාණන් වහන්සේගේ පෙර ජන්මය හා සම්බන්ධ ප්‍රඥා පාරමිතා විසද කරන මහෝසද ජාතකයේ නැත්නම් උම්මංග ජාතකයේ තුල පවතිනා වූ සතර ගම්මන්ත්‍රණේ නම් කොටසින් උන්වහන්සේගේ චරිතයේ උදාරත්වයේ මෙන්ම උන්වහන්සේගේ චරිතය තුල තියෙනා තිබෙනා වූ ශ්‍රේෂ්ඨත්වයේ මැනවින් කියා පා ඇත්තේ. තේනවා? අපි ලස්සනට හැඳින්වීමක් හදාගත්තා. ඒ හැඳින්වීම අපි මේ වෙනකොට දීලා තියෙනවා ගොඩක්. අපි හැම පාඩමකට අදාළ ලස්සන හැඳින්වීම. ඒක පුතේ ඕනනම් ඔයාට පුළුවන් පොඩි පොතක් ගන්න ඕනේ. ගෑල් ළමයි කරත් මටත් එවන්න ඕනේ. චූටි පොතක් ගන්න. පොඩි පොතක්. අර මෙන්න මේ වගේ භාගයක විතර පොතක් ගන්න. මේක අනිවාර්යෙන් කරන්න. 10 11 වසර දෙකම ලා මේකෙන් භාගයක් විතර A5 එකක් විතර ගන්න. ඊට පස්සේ සතර ගම්මන්ත්‍රය කියලා හැඳින්වීම කියලා ලියා ගන්න. මේ උම්මගේ ජාතක මේ මොකද්ද? ගුත්තිල කාව්‍ය කියලා ඉවරලා ලියා ගන්න. ලියගෙන අපි දීලා තියෙන හැඳින්වීමක් ලියා ගන්න. එතකොට පාඩම් 16ක් තියෙනවා නම් 16ට හැඳින්වීම 16ක් තියෙනවා. ආයි මලාට ඔයා වැටෙන්නේ. මොකද මෙතෙන්ට ලකුණු දෙක තුනක් හම්බ වෙනවනේ ඉස්සෙල්ලා. මොනවාක්වත් දන්නේ නැති උනා. දැන් ඊළඟට වාට මොනවද ඕනේ? මේව නම් අමතක කරන්න එපා. ඊළඟට මොනවද වාට ඕනේ? උද්ෘත ඕන. දැන් මෙතන ලකුණු 10ක් නම් උද්ෘත කීයද? උද්ෘත 3ක් ඕ. දැන් මේ උද්ෘත 3 ගන්නෙ මොකෙන්ද ඔයාලා? එක්කෝ දැනට පාඩම් කරලා තියෙන එකක්. නැත්තම් ඔයාට අදාළ පාඩමකට අදාළ අපේ පන්තියේ ඉන්නේ නැති අය ටීචර්ලාගෙන් මෙන්න මේ නම්බර් එකට කෝල් කරලා ස්ටඩි පැක් එක ඉල්ල ගන්න ඕන. 0.70යි 200යි 2400ට ටෙලිග්‍රෑම් මැසේජ් එකක් දාලා අපේ ටීචර්ලාගෙන් ඉල්ල ගන්නවා. අපි ඕන කෙනෙකුට දෙනවා ස්ටඩි පැක් එක ඉගෙන ගන්න.
නිකන් දෙන්නේ. හිස්ටඩි පැකෙක් ගන්න ඒකෙ තියෙනවා මේ පාඩමට අදාළ මේ අවුරුද්දට ඕන උද්දෘත ටික ඔයාලට මන් දාලා තියෙනවා. ඒ ටික ඒ ටිකෙන් තුනක් ගන්න ගැලපෙන. ඊට පස්සේ අනිවාර්යෙන් මේක පාඩම් කරගන්න ඕනේ. ඒ උද්දෘත ටික මොකද්ද කරන්න ඕන? හරියටම මොනවද කරන්නේ? විග්‍රහ අර කියලා දින දින විදිහට විග්‍රහ කරනවා. දැන් මේක අර අපන්තිරේ ළමයිකුට තේරෙන්නේ නැතුව ඇති. නමුත් අපි විග්‍රහ කරනවා නේ හැමදාම කියලා දෙනවා නේ. ඊයේ කියලා දුන්නා නේද? දායවස ළමෙන්ටත් පුළුවන් දැන් විචාර ලියන්න. මම හැම දෙකෙන්ම ලියලා තියෙන්නේ. මේ අවුරුදු ටර්ම් එකට අහණේ. ඊට පස්සේ මේකට මොකක්ද ඉදිරිපත් කරන්නේ? නිගමනයක් ඉදිරිපත් කරන්නේ. අර සමස්තයෙන් නිගමනයක්. ඔව්. දිනිදි. සමස්තයෙන් නිගමනයක් ඉදිරිපත් කරනවා. ඉතින් මෙහෙම කරොත් එහෙම හරිද? මෙහෙම කරොත් එහෙම ඔයාලට අමාරුවක් වෙන්නේ නැහැ විචාරක. ආහිත හිත ඉන්න ඕනේ නැහැ. මන් දීලා තියෙන ටික ඔයාලා ලස්සනට අර ක්‍රම තුනට පෙළ ගහන්න. එතකොට කාටවත් හිතෙන්නේ නැහැ ඔයා මේක කටපාඩම් කරගෙන ගියා. ඔයා මෙහෙම කරා. එහෙම වට හිතෙන්නේ. අර කියපු ආකාර තුනට ඕක ගත්තොත් ඔයාලට හොඳ ලකුණකට යන්න පුළුවන්. එතකොට ඔයාට ආය සාහිත්‍ය ලකුණු අඩු වෙන්නේ නැහැ. ඔන්න ඔහම තමයි කියන්නේ. අර කොටස් තුන පෙළ ගස්සන්න කියලා විතරයි මං කියන්නේ. වෙන මොකුත් කියන්නේ නැවට. මොකද්ද කියන්නේ? හැඳින්වීමක් හදාගන්න. උද්දෘත තුනක් ලියන්න. ඒක ගන්න ස්ටඩි පැක් එකෙන්. ස්ටඩි පැක් එකෙන් ගන්න. ඒක විග්‍රහ කරන්න. නිගමන ඉදිරිපත් කරා. ඔහොම ලිව්වහම ඉවරයි. ආය අඩු කරන්න බෑ ලකුණු. හැබැයි ඉතින් ඒකට පොඩ්ඩක් පන්තියට එන්න වෙනවා. එහෙම නැත්නම් වෙන යන තැනකින් ඒකේ ස්ටඩි පැක් ටික ගන්න වෙනවා. අපේ පන්තියට ආවේ නැතත් මම අය පුදාලට ඒ ස්ටඩි පැක් එක ඔච්චරයි ඕකේ කරන්නේ. ලකුණු 10ක් නම් 15ක් නම් මොකද කරන්නේ? මේ තුන මොකද කරන්නේ? හතරක් කරගෙන ගියා. 10 වසරට අහන්නේ මේ සැරේ සතර කම්මන්ත්‍රණයයි. බුද්ධිලයි නේද? 11 වසරට ආයි බොහෝ විට ඔය මග විසිතුරු දඟාවට එනකන් විතර කෑරගල් ළඟට විතර එනකන්. ඒ හාන එකක් නෑ. ඒවට අදාළ ස්ටඩි පැක් එකේ තියෙන එක මම කියන්නේ ස්ටඩි පැක් එක හොඳටම ඇති. මේ වැඩේ. හැඳින්වීමක් අපි දීලා තියෙනවා හැම එකකටම. උද්දෘත තුන හරි හතර හරි විතරයි ඕන ස්ටඩි එකේ. ඊට පස්සේ මේක පොඩ්ඩක් විග්‍රහ කරලා මම විචාර හැම එකකටම ලියලා තියෙනවා. ඊට පස්සේ මම පුතාලා නිකුණයක් කියන්නේ. ඔච්චරයි අනේ. ඔයිට වඩා බය වෙන්න එපා. මම ඉන්නවනේ. හා මමනේ කියන්නේ මේ ස්ටඩි පැක් එක ඇති කියලා. මේ අවුරුද්දට ඕලෙවලට කොහොමදද? 10 වලට තොඳල බෑ. මේ අවුරුද්දට ගැලපෙනව තමයි ඔය දීලා. ඊළඟ අවුරුද්දට අනිවාර්යයෙන් වෙන ඒවා දෙන්න. ඉතින් ඕක ලියා ගන්න පුළුවන්. මය පුතාලට මට විශ්වාසයි අමාරු වෙන්නේ නෑ කියලා. ඉතින් මම අන්තිමට කියනවා ලස්සනට පැහැදිලිව වැඩේ කරා. අකුරු ගැන සැලකිලිමත් වෙන්න විශේෂයෙන් පේපර් එකේ මයි පුතේ හැමෝම 90ක් ගන්න කියලා මම ආරාධනා කරනවා. මෙන්න මේ ටික පොදුවේ පේපර් එක ලියනකොට කල්පනාවෙන් ඉන්න ඕනේ. මොකද්ද කරන්න ඕන? පුතේ ඔයාලා සිංහල ප්‍රශ්න පත්‍රයේ ලියනකොට අනිවාර්යෙන්ම අකුරු කියවන්න පුළුවන් වෙන්න ලියන්න. අනිවාර්යෙන් පිරිමි ළමයි. ඔයාලා හොඳ ළමයි වගේ කල්පනාවෙන් කරන්න. මොන දේ තිබුණත් වැඩක් නැහැ. ඕලෙවල් වලට සිංහල වලට ඒක ගන්න. බොලක් මොන රස්සාවකට ගියත් ඔයා අමාරු වෙදෙනවා. ලැජ්ජ වෙනවා. සමහර කැම්පස් යනකොට ගැටලු ඇති වෙනවා. සමහර කෝස් වලට ගන්නෙ නෑ. රස්සාවරිය ලැජ්ජා වෙයි. ඒක නිසා අකුරු ටික හරියට ලියන්න. අක්ෂර වින්‍යාසයේ හරියට ලියන්න. මේක කියවන්න පුළුවන් වෙන්න අක්ෂර වින්‍යාසයේ හරියට ලියන්න. පොදුවේ. මය පුතාලා හොඳ ළමයි වගේ ඡේද බෙදන්න. මය පුතාලා හොඳ ළමයි වගේ ඡේද බෙදන්න. වචන හරියට ඈත් කරලා ලියන්න. වචන පිළිවෙලට ගලාගෙන යන උත්තර ලියන්න. පිළිවෙලට ගලාගෙන යන උත්තර. ඒ කියන්නේ අරෙන් මේ ගහන්න එපා. පිළිතුරු ලියන්න ඕන උත්තර. පිළිවෙලට ගලාගෙන යන උත්තර. අන්තිම ලියපු වචන ටික පේන්නේ නැහැ තියෙන තේ ඉවර නිසා. ඉතින් මෙහෙම කරලා ලකුණු 90කට යන්න ඔයාලට මම හදවතින්ම සුභපතනවා. ඔයාලට ලකුණු 90කට යන්න පුළුවන්. ඉතින් සතුටුදායක පණිවිඩය අරන් එනකන් අපි බලන් ඉන්නවා
ලකුණු අනුවකට යන්න. ඉතින් මම එහෙනම් තවදුරටත් ඔයාලගේ මයික්ස් ඔන් කරන්න හදන්නේ, ඔන් කරලා තියෙන්නේ යන්නේ, කවුරුත් කතා කරන්නේ. හොඳයි, එහෙනම් මං ඔයාලට තවදුරටත් හැඳිලා ඉන්නේ නෑ, ඔයාලට පන්ති තියෙනවා සෙනසුරාදා. එහෙනම් පුතේ ස්තුතියි රැඳිලා හිටියට. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා, ජයග්‍රාහී දවසක් වේවා, ලකුණු අනුවක් ගන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා. හරිද, ඔයාලගේ මයික් සොන් කළ තියෙන්නේ.